Namo tassa bhagavato arahato sammā sambuddhassa. King Satchang Gavesi. Pinnatni Ubahasana Dharma Sagachavata Matruka Vasata Bhagate King Satchang Gavesi Satya Gavesini Kani Kumata Satya Kena Vachani Gatta තථාගත දර්ශනයට අනුව ලෝකේ පවතින සත්‍ය එකයි. නමුත් පින්වත්නි අප සත්‍ය ගවේෂණය කරන්න ඇස කන නාසය දිව ශරීරය මන මේ කියන ධර්ම හයම ගන්න. මේක තමයි අප හැම කෙනෙක්ම දරාගෙන සුලගෙන ඉන්නේ. ඒක ධර්මය කියලා කියන්නේ. මේ හය හැරෙන්න වෙන දෙයක් නෑ. Tamange asa kana nasaya diva sharire mana මේ හැය සම්බන්ධව තමයි මම සාකච්ඡා කරන්නේ. ලෝකේ ලෝක නිරෝධය පෙන්වන්නේ මෙතන තුලින් තමයි. ධම්මචක්කපවත්තන සූත්‍රය පෙන්වන්නේ පිටින්. වෙන් අන්න දෙයක් නෙමෙයි පෙන්වන්නේ. ඒතර සියලුම ධර්ම මේ ඉන්ද්‍රිය පහයි මනසට සම්බන්ධ වෙලා තියෙනවා. ඔකලගේ උප්පත්ති මරණය සෑම තැනක්ම එතනින් පෙන්වන්නේ. ඒ තමයි සම්මා සම්බුද්ධ ධර්මයේ තත්ත්වය ශ්‍රේෂ්ඨත්වය. ඒ ශ්‍රේෂ්ඨත්වය පවතින්නේ කොතනද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා. අද ඔයගොල්ලන්ට නැහැ ඒක. ඔයගොල්ලන්ට නැහැ කියන්නේ තමන්ගේ තද නින්ද. ඒක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ පෙන්නන්න. තමන්ගේ තද නින්ද. තද නින්ද කියන ධර්මතාවය අපි හැම කෙනෙක් ළඟම තියෙනවා. තද නින්ද. ඒ වගේම ඉන්ද්‍රිය අවදි දැන් අපි මේ කතා කරන්නේ චින්තනය හරහා ඔබලා ඉන්ද්‍රිය අවදි කරගෙන ඉන්නේ තේරුම් ගන්න ඊළඟට තවත් එකක් තියෙනවා අඩනින්ද කියලා කියන්නේ මේ අසකරණාසය දිව ශරීරයේ වැහිලා තියෙද්දී හීන පේන තැන හීන පේන්නේ අසකරණාසය දිව ශරීරයෙන් නෙමෙයි ඒක වැහිලා තියෙන්නේ තමයි හීන පේන. ඒකට කියන්නේ අඩ නින්ද. අඩේ කියලා කියන්නේ මේ එන්ට්‍රි පහ වැහිච්ච එක. ඒතර අඩ නින්දේ හීන දකින්න. හීන දකින්නේ හැබැයි මේ හැබෑ බර්ඩ් එකේ තියෙන දේවල් වගේ තමයි. නමුත් ඒකක්වත් නැහැ. කොම සිව නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒක ධර්මයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ විපාක වටේ කියලා. පාක කියන්නේ මෝරනවා. පාලියෙන් පාක කියලා කියන්නේ මෝරණවට විපාක කියන්නේ මෝරණි නෑ කියන්නේ මෝරණි නෑ මෝරණි නැත්නම් තමයි තමන්ගේ අඩින්නේ මෝරණි නෑ ඒක ධර්මයෙන් ගත්තහම අපි කතා කරන මේ මජ්ජිම ප්‍රතිපදා කියන තැන තියෙන්නේ කෙතන කොතෙන්ද තියෙන්නේ තමන්ගේ අඩින්නේ ඉන්ද්‍රිය අවදී නේ ඉන්ද්‍රිය අවදී අපිට කිව්වේ බුදුහාමුදුරුවෝ ඉන්න එපා කියලා. අපි අවදීරදීන් සාපේක්ෂවදී කියන දෙන්නට. ඒ අවදී වෙලා අපි ඉන්ද්‍රයන්ට මුලා වෙලා රැබටිලා ලෝකයේ මුලා කරගෙන ඉන්නේ. මේ මුලාව තුළින් කිසි කෙනෙක් සත්‍ය දකින්නේ නැහැ. මේවා මිනිසුන්ට කිව්වහම තරහයි. වෛරයයි. මටම කපනවා. මටම ලියුම් යවනවා. හොර ලියුම්. එහෙම තියෙනවා. මට ඒක නොකිය බෑ මිතන. ඒ කවුරු කොහොම කරත් ඒව ඉස්සරහට එවෙනවා බණතු වෙන මම ඔබලට යමක් කිව්වා මේ බුදුදහම හංගන්න බෑ ඒව මං කියලා කිව්වේ මේ බුදුදහම ඉස්සරහට මතු වෙනවා පළමුවෙන් මතු වෙන්නේ කාගෙන්ද මං කෝ පොඩි ළමයි දැන් ඒක ඔප්පු වෙලා තියෙන්නේ පොඩි ළමයි තමයි බුදුබණ කියන්නේ හැබැයි දැන් ඉන්නේ මේ පඬිතුයෝ ඒ අත්තුන්ටත් දෙවියන්ගේ පිහිටේ කියලා කියන්නේ. දෙවියන්ගේ පිහිටක් ඕන නෑ. මාර්ගඵල ලැබුවට පස්සේ. උපත්යේ මරණේ ජයගත්තට පස්සේ මොන දෙවියෙක්ද? ඒක දන්නේ නැතිකම කියන්නේ. ඒ ඇත්තා ඉන්නේ උපත්යේ මරණේ ජය අරගෙන. අර කුඩා ළමයා.
ඒකයි කිව්වේ ඊටාම සරලව ඔබලාට ලස්සන බණක් කිව්වා. ඒ කුඩා ළමයා. ඉතින් මේ නාකි ඔළුව ඉඩෙනකම කුස් පැහෙනකම වගේ පැහිලා පැහිලා ඒත් ඔය අතර ධර්ම දෙන්න නගර බුදුහාමරගේ ධර්ම එහෙම කිව්වනේ. අවශ්‍යදී ඒ ඔක්කොම වේවා. ඉතින් පෙන්නවා තමන් සතේ පුද්ගලෙක් නෙවෙයි කියලා කිව්වා. මමත්වයෙන් තොරයි කියලා පෙන්නවා. මේ බූරුවන්ට දෙන්නේ නැහැ. බූරුවයි කියලා කියන්නේ නැහැ බූරුවන්ට. මිනිස්සුන්ට නෙමෙයි. මතක තියාගන්න. බූරුවන්ට දෙන්නේ නැහැ. ඒ කිව්වට තරහ වෙන්නත් උනන්නේ නැහැ. මනුස්සයන් නෙවෙයි කිව්වේ බූරුවන්ට. බූරුවන්ට තේරෙන්නේ නැතුව මම මොකද කරන්නේ? මනුස්සයාට නම් තේරෙනවා. මනුස්සයාවෙ බුදු වෙන්නමයි. ඒ බුද්ධ වචනේත් එහෙමයි. මොකද තේරුම් කරගන්න. මම හිතාගන්නේ ඔබලා මනුස්සයෝ කියලා. මනුස්සයෙක් කියලා හිතාගන්න තමයි බණ කියන්නේ. නමුත් මට ලැබෙන ට්‍රේනින් එක නම් බොහොම ස්තුතියි. බොහොම සාදරයෙන් මම ඒක පිළිගන්නවා. එහෙම තමයි මට ලියන්න ඕන. මොන විදිහේ චෝදනා ගර්ජනා කරලා බැන්නත් මට ඒක හොඳ මල් මාලාවල් වගේ. ඒවෙන් මං හෙලෙන්නේ ඕන කෙනෙක් කොහොමද කියන්නේ. ඉතින් අපේ වැඩි එකක් ටිය අහුවෙන්නේ නැහැ. මෙතන ඉන්න දෙන්නයි තුන්දෙනයි අහුවෙන්නේ. ඒත් ඔක්කොම කට්ටිය අහුවෙන්නේ නැහැ. අපි දෙන්නේ තුන්දෙනෙක් කවෙනෝ. හැබැයි ඒ ගැන වැඩි විස්තර මම කියන්නේ නැහැ. ඕනනම් මං ලිපිය ඒව දාලා තියන්න බෝඩ් එකේ බලන්න. ඒක අපි ප්‍රින්ට් කරලා අරගෙන ගියලා තියෙනවා බෝඩ් එකේ බලන්න. මම මට මේක කියන්න ඕනකම තියන්නේ මම මේ අවුරුදු 47ක් බණ කිව්වට මට ලැබිච්ච රිසල්ට් එක. මට බණ කිව්වට ලැබිච්ච රිසල්ට් එක තමයි මම මේ බලන් ඉන්නේ. හැබැයි හැම කෙනෙක් කෙරෙහිම මම තුන්වන් නාමයෙන් කියනවා හැම කෙනෙකුටම ජාති ભેද කුල ભેද ආගම් ભેද නිකාය ભેද කිසි ભેදයක් නැතුව හැම කෙනෙකුටම උතුම් මෛත්‍රී ගුණයක් තමයි පැවතුනේ. කිසි කෙනෙකුට බෙදලා පෙන්නේ නැහැ. නමුත් ඒ එක එක මට්ටම් වල ඉන කට්ටිය දෙක තියෙන්නේ නැහැ. ඒ එනකොට වෙන්නේ මං අපායට ගිය කෙනෙක්. හරි. හැබැයි ඒ උනත් ඒගොල්ල කියනවා අන්තිම මොහොතේ ඒගොල්ල කට බොරු කියන්නේ නැහැ, දිව බොරු කියන්නේ නැතුව වගේ. අපිට ධර්මේ නරක වුණාට කමක් නැහැ. අපිට හොඳ සිහියක් ආවා. අපිට හොඳ නියුණු පාලනයක් තියෙනවා කියලා. එහෙම කියන්න පුළුවන් කම ලැබුණත් ඒක ලොකු දෙයක්. ඒත් බුදු ගුණමයි. පැහැදිලිද? මම මේ කිව්වේ මේ ලෝකේ හැම මිනිස්සෙකුටම ওই විදියයි. එක්කෙනෙකුට නෙමෙයි. કોઈ මිනිස්සෙක් හරි දියුණු වෙන්න බලනවා නම්, ඉස්සරහට යනවා නම්, ලෝක සත්‍යයට හිතවැඩ පිණිස වැඩ කරනවා නම්, ඒ මම කියන්නේ කිසි කෙනෙක් නම්බුවක් ගෞරවයක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න කරන්න එපා. කවදාවත් ඒව ලැබෙන්නේ නැහැ. ඒව ලැබුණත් වැඩකුත් නැහැ. මූණට ලැබුණත් පස්සේ බැන බැන යන්නේ. මේ ඉන්න කට්ටිය මම එක්කෙනෙක්වත් පිළිගන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. සමා වෙන්න. තරහ වෙන්න එපා. ඒ ඒ සමාම හම්බ වෙන්නේ කාටද? ලෝකෝත්තර දර්ශනීයට ආවනම් මං ඒ අය පිළිගන්නවා. ලෝකෝත්තර දර්ශනීයට ආවනම් ඒගොල්ල කවදාවත් ඒකට තමයි වරදක් වෙන්නේ නැහැ. ඇයි? උපත්ිය මරණේ ජයග්‍රහණ කියන නිසා. අනිත් නිරිසත්තුන්ගේ මට ඉතින් මොකක් කියන්න දෙයක් නැහැ. අනුකම්ප කරන එක තමයි තියෙන්නේ. නිසාරතු නිදාගන්නේ පැත්ත කරගෙන ඉන්න උන්ට. ඇයි ඇලවිලි? උන්ට කෙලින් එන්නේ. ඉස්කෝලේ යනවනේ. උන්ට කෙලින් එන්නකෝ දැන් මේ ආයිනමයි. ඒ ඉගෙන ගන්න කොහොමද ඉස්කෝලේ යනකොට උන්ට කෙලින් තියාගෙන ඉන්නේ නැහැ. ඇඟ කෙලින් තියාගෙන ඉන්නකොට උන්ට නිින්ද යන්නේ නැහැ. ඇඟට හරිය තනියි තමයි. පැහැදිලි. ඉතින් මේ ඒක දොසක් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ නෝරේ පොඩි දරුවන්ට ඒ හැම කෙනෙකුට ගෞරවයක් තියෙන නිසා ආදරයක් තියෙන නිසා තමයි වැරදි වෙන්නන්නේ. ඒකට තරහ වෙනවට මට කරන්න දෙයක් නැහැ. මම මොනව කරන්නේ? ඉතින් වැරදි ඒක වහම ඩිංගක් නෙමෙයි. වැරදි ඒ කියලා කියන්නේ අපේ ඉන්ද්‍රිය හරහා ගන්න කෙලිස්මයි. වෙන මොකුත් නෙමෙයි. ඈ මේ ලෝකේ රඟමඩරක් වගේ ලස්සනට පේන එකක් තියෙනවා. මේක අපායක් වගේ පේන කට්ටියක් තියෙනවා. හොඳ ඒ පැත්තටම නැතුව පේන කට්ටියකුත් තියෙනවා. ඕන විදියකට පිනීම තියෙන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රලින් ගන්න ධර්මයක් නෙවෙයි මම ප්‍රකාශ කරන්නේ. අසකරණාසේ දිවසරින් ලබා ගන්න ධර්මයක් නෙවෙයි මම ප්‍රකාශ කරන්නේ. හැබැයි හැම කෙනෙක්ම අසකරණාසේ දිවසරින් කියන කට්ටිය තමයි මේ ධර්මය අහන්නේ. මමත් ඒක පළමෙන් භාවිතා කරපු කෙනෙක් හැටියට මම දේශනා කරන්නේ. එතකොට අසකරණාසේ දිවසරින් කියන එක වරදක් නැහැ. ඒ අසකරණාසේ දිවසරින් හොඳට තියෙනවා නම් ඒක බටදියා. මම ඒක නැහැ කියලා කියන්නේ. එතකොට ඒ අය තමයි මේ ධර්මයේ දකින්න.
හැබැයි දැක්කට මේ ඉන්ද්‍රියලින්ග දේවල් එකක් ඇත්ත නෑ. සත්‍ය කියන්නේ තමයි දකින දෙයක්. දකින්නවා කියුවාම ඔයත් එක පාඩම ගන්න ඇහැ. මේ ඉන්ද්‍රියමය අපවල ගන්න. ඇහෙන් දකින කන්නේ නෑ. ඇසෙන් තියෙන්නේ මුලාව. කණෙන් ගත්තත් මුලාව, නාසයෙන් ගත්තත් මුලාව, දිවෙන් ගත්තත් මුලාව, කයෙන් ගත්තත් මුලාව, මන ධම්මයෙන් ගත්තත් මුලාව. මුලාවෙන් නිදහසින් තමයි ධර්ම. තොර සීලය ගැන කතා කරනකොට දැන් ඔයතුන්ට ඇත්ත වශයෙන්ම ඔයතු ඒ සීලය ඉන්නවද කියලා මට නම් කියන්න බැහැ. මේ හාමුදුරුවෝත් එක්ක කියන්නේ. හැම කෙනෙකුට. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒ කර්ණීමි සූත්‍රයේ තියෙනවා. ඒව කාටවත් වෙනස් කරන්න බෑ. කර්ණීමි සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දේශනා කරේ සීලය ගැන කියනකොට උන්වහන්සේ පෙන්නුවේ දිට්ඨිංච අනුපගම්ම සීල. මේ කාටවත් මනිනව නෙමෙයි. හාමුදුරුවන්ට මනිනව නෙමෙයි. මේ වැරදි කරන නම් හරි දැසගන්න මේ කියන්නේ. ඒක කිව්වම තරහ වෙන්න ඕන නෑ. දිට්ඨිංච අනුපගම්ම සීල කියන දන්න ආවෙ නැත්තම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලට අයිති වෙන්නේ නෑ. ඒතකොට දුෂ්ටි කියන්නේ මොනවද කියලා දැන් දැනගන්න. මේ සිංහලෙන් කතා කරනකොට ඔය ඇතර සිංහල හොඳට තේරෙනවා. දුෂ්ටි කියන්නේ මේ මස්සයෙන් ගන්න දේ. මේ කණෙන් අහලා ගන්න දේ. මේ නාසයෙන් ගන්න ගඳ සුවඳ. දිවෙන් ගන්න රසය. කයෙන් ලබන ස්පර්ශය. මේ කරුණ පහම එකතු කරාම අරූප ධර්මයක් වශයෙන් මන ධම්ම කියලා කියන බහුවචන. මන ධම්ම. ඒතර කරුණු හයයි. මේ කරුණු හය ගැන තමයි මම කතා කරන්නේ. මේවට මොකද කියන්නේ? දුෂ්ටි. දෘෂ්ටි වලින් කතා නෑ. ඒතර ගුරුවරයෙක් වෙන්නේ දෘෂ්ටි කරගෙන. ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මෙන්න මෙහෙම කතාවක් තියෙනවා එදා. දිසාපාමුක් ආචාර්ය වරයා තක්සලානුවර ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒක ඒක බලන්න. මේ සාපේක්ෂවාදී කියන්නේ ඒක කල්පනා කරලා බලන්න. දිසාපාමුක් දිසාපාමොක් කියන්නේ මෝක්ෂයට පාර. දිසාපාමොක් කියන්නේ මොකද? මෝක්ෂයට පාර. කොහෙදන්නේ? තක්සලා නුවර. තක්සලා කියන්නේ තවරගත්තු දැනම හැලුවාම තියෙන නගරය. මොකද තවරගත්තු දැනම කියන්නේ? අපි තවරගන්නේ දැනුම ඇහෙන් තවරගත්තු දැනුම තමයි පෙනීම. කනින් තවරගත්තු දැනුම තමයි ඇහිම. නාසයෙන් තවරගත්තු දැනුම තමයි ගන්සුඳ ගැනීම ආග්‍රහණය කරන. දිවෙන් තවරගත්ත තමයි රස දැනගැනීම. කයෙන් තවරගත්ත තමයි ස්පර්ශ දැනගැනීම. මේ පහම. මේ ඒක තමයි තවරගත් දැනුම. අපි දාගත්තේ කොහෙන්ද? කොහෙද? මොක්ෂයට යන පාර යනද? දිසාපාමක් ආචාර්යවරයා ඉන්නේ තක්සලා නුවර. නුවර කියන්නේ පාරවල් තියෙන කීයක් තියෙනවද? පාරවල් පහයි මනක් එක්ක හයයි. ඒක තමයි නුවර කියන්නේ. ඇස කරනාසේ දාරි පහයි මනක් එක්ක හයයි. තක්සලා නුවර. තවරගත්තු දැනුම. මොන තලක තවරගත්තු කොහෙද? ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ. තවරගත්තු දැනුම. කවුද ඉන්නේ? දිසාපාමොක් ආචාර්යවරයා. මොක්ෂයට පාර. එතකොට ඉන්ද්‍රිය වල තවරගත්තු දැනුමක් ওই ගල්ල ගාව තියෙනවා. ඒක භාවිතා කරන්න පුළුවන් වේදාන්තරහා භාවිතා කරනකොට ඔබ ගුරුවරයෙක් වෙලා ශ්‍රේෂ්ඨ පඩයකට එන්න පුළුවන්. නඩුකාරයෙක් වෙන්න පුළුවන්. කිරක දොරුවෙක් වෙන්න පුළුවන්. හොඳ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම සිද්ධ කර ගන්න පුළුවන් ඔය තවරගත දැනුම. පැහැදිලි? අපි ඒකට අපහාස කරේ නැහැ. ඒ ඉගෙනගත් දැනුමට අපි අපහාස කරන්නේ නැහැ. නමුත් වෙන්නත් එතනත් ආගම් තියෙන්න පුළුවන්. ඇදහිලි ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් තථාගත දර්ශනේ එතන නැහැ. තථාගත දර්ශනේ එන්න නම් මේ ලෞතර බුදුහාමුදුරු පෙන්නපු මේ 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 ධර්මයේ තියෙන මොක්ෂයට යන පාර බලන්න. මොක්ෂයට යන නම් අපිට පාරවල් කීයක් තියෙනවද? ඇස කන නාසය දිව ශරීරය මන. මේ පාරවල් හයෙන් මේ යන්නේ එක නගරයකට. මනට. දැන් එතන මොනවයි තියෙන්නේ? තවර ගත්තොත්
ඒ තවරගත්ත දැනුම හැලුවාම තමයි අර ගුරුවරයා දැකෙන්න පුළුවන්. මේ දැනුමත් එක්කනම් ඔබට එන්නේ නැහැ. මම කියනකෙ තේරුණාද? මේ ඉන්ද්‍ර හයම ගත දැනුම හලන්න ඕන, අයින් කරන්න. එතකොට මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් රස්සාවක් කරනකොට. එතකොට දැනුම හලන්න ඕනේ, දැනුම ප්‍රයෝජනෙට ගන්න ඕනේ. නමුත් මේ දැනුමෙන් වැඩක් නෙමෙයි මේ හේතුව නිසා. ඔබලා හැම කෙනෙක්ම ওই දිසාවම ආචාරය නොර ඉන්නකොට උපන්නේ කියලා බලාපොරොත්තු වෙන තියෙනවා. ජීවත් වෙන උපන්නේ කියන ජීවත් වෙනවා. ඊළඟට අන්තිමේදී වෙනවා, අද ලෙඩ වෙනවා. ජරාටපත් වෙනවා, මැරෙන්නටපත් වෙනවා. නමුත් පින්වත්නි මේ කියන ධර්මයේ තථාග සම්මා සම්බුද්ධ වහන්සේ ධර්මය නෑ. ඒකයි මේ බුදුරන් වහන්සේ ධර්මයේ උතුම් කළ කියන්නේ. මරණින් තොර ධාමං බුද්ධං. ඉතින් මේක ලෝකෙටම විද්‍යමාන වෙනවා. කොච්චර බමුණු වහන්න හැදුවත් වහන්න බෑ මේක. එහෙමකෝ දැන් ඊටාම අවුරුදු 3000 ළමයින්ට මේ ධර්මයේ දකින්න පුළුවන්. අවුරුදු 3000ක් වහම මොන වයසද? අවුරුදු 3000 ළමයි දැන් ඒ බුදුදහම කියනවා. හොඳට තේරුම් කරගන්න. අවුරුදු 3000 ළමයි. එතකොට මම ওই කතාව දැකලා තියෙනවා කලින්. මම කිව්වා ඉස්සරහට අනාගතයට මේ කුඩා ළමයි බුදුන් දැකලා ඇවිල්ලා බණ කියයි. දැන් ඒක සිද්ධ වෙනවා. තව ඉදිරියට එන්නේ වැඩි. මේ ධර්මය අහලා නැති වෙච්ච කට්ටිය හිටියත් ඒගොල්ලෝ ඇවිල්ලා බණ කියන වේපා. බණ කියන්න පුළුවන්. ඒ සත්‍ය වේදම කට්ටිය. මේවට වෛර කරන කට්ටියට ඒව හම්බෙන්නේ නැහැ. බලි දරන්න හදපු කට්ටියට. චෝදනා කරපු කට්ටිය, ගර්ජනා කරපු කට්ටිය, ඒගොල්ලෝ යන්නේ මෙනේ, ඒගොල්ලෝ යන්නේ මෙනේ වා අඟුළු ගල් අඟුළු. ඒගොල්ලෝ යන්නේ නිව් කාසල් වීථිය පැත්තට. ගල් අඟුළු සන කට්ටිය. ගල් අඟුළු සන නේ මම මේ කිව්වේ. මේ උතුම් ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න කියලා. මේ ධර්මයේ හරි උතුම්. උතුම් කියලා කියන්නේ ඉදත් ඒ සියලුම බුදුරු දේශනා කරපු ධර්ම උතුම්. සම්මා සම්බුදුන් වහන්සේලා කවදාවත් බොරු කියන්නේ නැහැ. කවුරු දේශනා කරත් එකම ධර්මයේ දේශනා කරනවා. ඒකයි ලක්ෂණ. මොන භාෂාවෙන් කතා කරත් මොන භාෂාවෙන් කතා කරන්න පුළුවන්. එකම ධර්මයක් තමයි කියන්නේ. මේ ඉන්ද්‍රිය පහෙන් ලබාගත් ධර්ම අරගෙන තමයි සත්‍ය පෙන්නන්නේ. ඒ නිසා හැබැයි බුදුදහම විතරක් උප්පත්ති මරණය ලෙඩවීම ජරාට පස්සේ නැගලා ලෙඩ ගැනීම පත්‍ය ජරා ව්‍යාධිය ව්‍යාධි ගැන ලෙඩවීම මරණය උප්පත්ති ජරා ව්‍යාධිය මරණය මේ හතර නැහැ. මේ හතර නැහැ කොයි වෙලාවක ඔය හතර නිදාන. ඇයි එහෙම නැත්තේ? ඇයි එහෙම නැත්තේ? ඔයත් මිනිස්සු ඔයත් කල්පනා කරන්න. ඇයි මම මෙහෙම කතා කරනොත් මේ හැමෝටම උප්පත්ති මරණය කියන එක තියෙනවා. ඔයගොල්ලන්ට තියෙනවා. දැන් මේ මම කතා කරන එක ඒක නෙමෙයි කියන්නේ. උප්පත්ති මරණය නැහැ කියලා. උප්පත්ති මරණය ජරා ව්‍යාධි නැති වෙන එක හොඳ නැද්ද මේ ජීවිතේදී? ඈ? මැරෙන්නේ ඉස්සෙල්ලා ඒක දැක්කනොත් දැක්කොත් හොඳ නැද්ද කියලා ඇහුවා. ඈ? හොඳ නැහැ. හොඳ නම් ඇයි ඒකට ඇහුම් ගන්න දෙන්නේ? ඒකට අහුන් ගන්න දෙන්න ඕනේ. අර කුඩා ළමයා කිව්වත් ඒ කුඩා ළමයා හරි වටෙනවා. ඒ ජීවිතය හරි වටෙනවා. ඒ උතුම්ම ජීවිතයක්. මම බලාපොරොත්තු වෙන්නේ ඒ ජීවිතය. නැතු කොච්චර පොහොර දෙක් විලිහිරියත් මට වැඩක් නැහැ. කොච්චර උගතෙක් වුණත් වැඩක් නැහැ. මේ ධර්මයෙන් දැක්කා. උප්පත්තිය මරණය කරා වියදී ගැහැරගෙන තියෙනවා නම් ඒ තැනත් තමයි උතුම් කෙනෙක් හරි මම පිළිගන්නේ. මට කියාගන්න. මට නැත්නම් කිසිම ලොක්කමක් නැහැ. මොන නායකකම වුණත් මට වැඩක් නැහැ. උප්පත්තිය ජරා ව්‍යාධිය මන්නේ ජයගත්ත නම් එතුමා උතුම්. එතුමගෙන් ලෝකෙට සේවයක් වෙනවා. ඇයි? නොදන්න කෙනෙකුට අහගන්න පුළුවන් මේ ගුරුකම. කොහොමද උපදින්න නැතුව ඉන්නේ? කොහොමද මැරෙන්න නැතුව ඉන්නේ? කොහොමද ජරාවටපත් වෙන්නේ නැත්තේ? ඉතින් පින්නක් නේ මේ දැනුම ගත්තහම. ඒ තාම ගම්භීර දැනුමක්. ඒ සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙන්නත් නේ. තුන් ලෝකෙම දිනුවා. මොකද්ද මේ තුන් ලෝකෙ? ලෝකේ ගුවාම වැටෙන ලෝක පුරාක් තියෙනවා. නොඑක් නොඑක් රෝග ගැන කතා කරන්න පුළුවන්. චක්‍රවාටය ගත්තාම ලෝතරා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.
චක්‍රවර්ත සස්සහස්ත්‍රී ලෝක ධාතු සංකම්පේ සම්පකම්පේ සම්පවේදී අපමානෝ උලාරෝ ඕබාසෝ පවතු රහෝසි අතික්කම් දේවානං දේවානුභාවන්තේ කියලා බුදුහාමුදුරුත් එහෙම දේශනා කරලා තියෙනවා. ලෝක විෂය අචින්තයි පිටලිවර කරන්න බෑ. ඒ සියලුම ලෝක මිනිස්යාට දකින්න පුළුවන්. මිනිස්යෙක් සමර්ථයි. හැබැයි ඒව දකින්න නම් මිනිස්යා තමාගේ තද නින්ද ගැන පුදුමාකාර දැනුමක් ඕන. මේ ගබඩා කරලා තියෙන ඉතන. හැබැයි ඒ රහස කෙනෙක් දන්නේ නැහැ. මේ හැම කෙනෙක් ළඟම දැනුම ගෙනත් තියෙන්නේ. මිනිස්යා වෙනකොට තමයි මේක එළිය දකින්නේ. ඒක සා බුදුහාදුරු සත්තු අට අනික සත්තුන්ට නින්ද කියන එක තියෙනවා. තද නින්ද කියන එකක් තියෙනවා. හැබැයි අඳුරන්නේ නැහැ. මනුස්සයට අඳුරන්න පුළුවන්. තදින්ද අඩින්ද අවදිය කියන්නේ. ඉතින් මනුස්සයට පුළුවන් මේ කාණ තුන දැකලා. මේ කාණ තුනට බුදුවරු කිව්වේ වෙනින් නමක්. අපේ ගෞතම බුදුහාමුදුරු කිව්වේ. මේ තදින්ද කියන තැනට කිව්වේ කම්ම වට්ට. මොකද? කම්ම වට්ට මතක තියාගන්න මේ ආම හතර පාර කියන්නේ නැහැ. එකපාරක් කවම් හොඳට මතක තියාගන්න වෙන කුණුහොත් මතක තියාගන්න පුළුවන් නම් ඔක මතක තියාගන්න බැරි නේද කම්ම වට්ට තදින්ද මේ ඉන්ද්‍රිය අවදලි ඉන්න වෙලාවට කිව්වේ ක්ලේශ වට්ට වට්ට කියන එකෙන් අදහස් කරන්නේ චක්‍ර ලෝක රවුම් කියන එක චක්‍රාකාර ලෝක වට්ට කම්ම වට්ට ක්ලේශ වට්ට අඩනින්ද කියන තැනට පෙන්නේ විපාක වට්ට ඉතින් මෙන්න මේ ලෝක තුන ගැන තමයි බුදුහාමුදුරු කියන්නේ තුන් ලොවට අතු ලෙසට දැනගෙන නොදත් මෙලොවට දෙසියෙන් එහෙම කොට ලෝක විදුයයි කියති මුනිඳුට. එතකොට ලෝකෙ කොහෙද එන්නේ? මේ ලෝකය දැනගන්න පස්සේ ඔක්කොම ලෝක දැනගන්න පුළුවන්. තදනින්ද අඩින්ද අවදී. තදනින්ද ගැන බුදුහාමුදුරු මොකක් කිව්වද? මොකක් කියලා නැද්ද? තදනින්ද ගැන කිව්වා. ඒ කිව්වේ නැත්නම් ඒ ධර්ම කොහෙන්ද අපිට දැනෙන්නේ? බුදුහාඳුරු තදින්ින්ද ගැන කිව්වේ තමන්ගේ තදින්ින්ද ගැන කිව්වේ කම්මස්ස කාරකෝ නැති කර්මයේ කරන්නේක් නැහැ අන්න කර්ම කතාව ගත්ත බුදුහාඳුරු කර්මයේ කරන්නේක් නැති කොහෙද තමන්ගේ තදින්ින්දදී ඒක හැමෝටමයි තියෙන්නේ තමන්ගේ තදින්ින්දදී කර්ම කරන්නේ නැහැ කම්මස්ස කාරකෝ නැති විපාකස්සක වේදකෝ විපාක විඳින්න පුතේ වේදනාවක් කරගන්නේ විඳින කෙනෙකුත් නෑ. ඒක කරන්නේ කරවන්නේ වෙන්නේ විඳවන්නේ නැති නිසා ඒ තදනින්දේ පවතින ධර්මයේ සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසුදු ධර්මයක් පවතින. ඊටාම පිරිසුදු ධර්මයක් පවතින. සුද්ධ ධම්මා පවත්තන්ති. ඒ වේතං ඒව සම්ම දසන. සම්මයක් දැර්සෙන්නපත් වෙන්නේ. චින්තනෙ නෙමෙයි. දැර්සෙන්නපත් වෙන්නේ ඉතින්. එතකොට ඔබ පැහැදිලිව තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ හැංගුවේ නැහැ හැමෝටම ධර්මයේ ලබා ගන්න කිව්වා ඒ කියපු නම තමයි මම මේ පෙන්නුවේ කරන්නේ කරවන්නේ වෙන්නේ කිනවන්නේ නැති තමන්ගේ තදනින්ද එතන පවතින්නේ මොකද්ද සුද්ධ ධර්මය ඒ සුද්ධ ධර්මය තමයි ඔබට බුදුන් දකින්න ප්‍රයෝජනවත් වෙන්නේ ඒ විතං ඒව සම්මදස්සන සම්මයක් දැර්සෙන්නට පදින්නේ කින්දනේ නෙමෙයි දර්ශනෙට එන්නේ එතනින් ඉතින් මොකද්ද තව කියන්නේ සම්මා සම්බුදුන් වහන්සේ උඩ වැඩි කියන්නේ නැහැ ඒ කිව්වල බොහොම ලස්සනට බුදුන් දකින් නැටි පෙන්නවා කරන්නේ කරවන්නේ මෙන්නෙක් වෙනවන්නේ නැති ප්‍රියු ධර්මයක් අපේ තලෙන්න තියෙනවා ඒ ධර්මයේ දැක්කනම් එතන ඔබ නිවන් දකින්න පරි ඒ කොහෙද තමන්ගේ තදින්ද ඉතින් පින්වත් දැන් මේ ගාථාව ඇතුළේ තදින්ද ගැන බුදුහාමුදුරු කියලා තියෙනවා නමුත් ඔබට දන්නේ නැහැ අහලා තියෙනවද කලින් අහලා තියෙනවද කියලා ඇහුවේ කලින් අහලා තියෙනවද මෙතනින් නැතුව කොහේ හරි ඇහුවද කියලා ඇහුවේ ඔව් අහලා තියෙනවනේ ඔව් ඇහුවනම් ඉතින් ඒනම් ඔබට තේරෙනවනේ එතන ඒ කියපු කතාව තියෙනවා ওই වගේ කතාව තමයි කියලා තියෙනවා කරන්නේ කරවන්නේ වෙන්නේ වෙන්නවන්නේ නැහැ. කොහෙන් ඇව්වත් කමන්නේ නැහැ. ඒ කියපු දේ ඇත්තද? තමන්ගේ තරින්නේ එහෙම කෙනෙක් නැහැ. තමන්ට බලන්න පුළුවන්. එතකොට ලෝතරාබුදුහාමුදුරු කියනවා
තමන්ගේ තරමින්ද බලනකොට එතන කියන්නේ පටන් ගන්න කියන ආරම්භත ආරම්භත කියන්නේ මොකද්ද පටන් ගන්න කියන්නේ කොහෙන්ද පටන් ගන්න කියන්නේ තමන්ගේ තරමින්ද ආරම්භත එහෙනම් පටන් ගන්න දැන් ඔයද පටන් ගත්තේ දැනගත්තා නොදැනගත්තා තමන්ගේ තරමින්ද නමුත් වෙනදේ විශාල වශයෙන් ගත්තොත් තදනින්ද කියන ධර්මයේ ඉතන ඒ තදනින්ද අයිතිකාරය ඉන්නකොට මොනම දෙයක්වත් දන්නේ නැහැ මේක හරිද මම මේ කියපු කතාව හරිද කියලා අහුවා තදනින්ද ඉන්නේ කන දන්නවද මම තමන් ඉන්නේ තදින්ද කියලා ඈ එහෙනම් ඔබල මොකුත් දන්නේ නැහැ තදනින්ද ගැන මොකුත් දන්නේ නැත්තම් ඔබ දන්නේ නැතිය කියලා පිළිගන්න ඕන. තන්නේ ඉන්නේ මොකක්වත් දන්නේ නැහැ. එතකොට තියෙන්නේ දැන් දෙවෙනි අවස්ථාව ආරම්භක. බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙවෙනි වචනට නික්කමත කියන්නේ අයින් වෙන්න කියන්නේ. දැන් යමක් පටන් ගත්තාම අපි නම් දිගට කරගෙන යනවා. බුදුහාමුදුරුවෝ අයින් වෙන්න කියන්නේ. ඇයි නික්කමත කියන්නේ? අපි තදනින්ද ඉඳලා ආවේ මේ චින්තන අවධියට. එතන ඉන්නපා කිව්වා. බුදුහාඳුර මෙතන ඉන්න කිව්වේ නෑ. මේ ඉන්ද්‍රිය අවධියේ ඉන්නපා කිව්වා. මේ ඉන්ද්‍රිය අවධියට අපි ඉන්ද්‍රියට අවදි වෙලා නෑ. නික්කමත. එතන වචනේ නික්කමත කියලා. මේ වචනේ ඔබට ඇහුනේ නෑ. මේ වචනේ ඇහුණාද? බුදුහාඳුර දේශනා කරපු වචනේ ඇහුණාද කියලා ඇහුවා. තදනින්දෙන් අවදිලා එතන ඉන්නපා කියලා කිව්වේ. නික්කමත. ඊළඟට අපිට ඉන්න තැනක් පෙන්වනවා. යොන්ජෙට බුද්ධ ශාසනය. එනි යොන්ජෙට බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ශාසනයේ තියෙන තැන පෙන්වනවා. කොහෙද බුද්ධ ශාසනය තියෙන්නේ? තමන්ගේ අඩනින්දේ. තමන්ගේ අඩනින්දේ බුද්ධ ශාසනය තියෙන්නේ. ඇයි එහෙම කිව්වේ? ඇයි බුදුහාඳුර එහෙම දේශනා කරේ? ආරම්භක නික්කමත යොන්ජෙට බුද්ධ ශාසනය. මේ සත්‍ය ඔබලට පැහැදිලිව දකින්න ඕන නිසා. තදනින් ඉන්නකොට ඔබ මොකුත් දන්නේ නැහැ. ඔබ යම් දැනුමක් ලබා ගත නැහැ. ඉන්ද්‍රයන්ට අවදි වෙලා. ඒ දැනුම ලබා ගත්තේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. කාගේ දැනුමද? අනුන්ගෙන් ලබාගත් දැනුම. තමන්ගේ දැනුම නෙමෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරයෙන් ලබාගත් දැනුම අනුන්ගේ දැනුම. දැන් ගුරුවරයා කිව්වත් අම්මා තාත්තා කිව්වත් අනු තමන් නෙමෙයි ඒ එක එක කෙනාගෙන් දැනගත්තු දැනුමක් තමයි ඔබ මේ මනසේ දාගෙන තියෙන්නේ මේක තේරුණා මේ ඔක්කොම ලෝකෙ මිනිස්සු කියන්නේ ඇත්තද ඇත්තද කියන්නේ ඇත්ත කියනවනම් පින්නන්නේ අපි කියන දැන් සාමාන්‍ය කතා කරනකොට අපි අපහාස කරන්නේ ශිල්පයට අපි ගරු කරනවා ගුරුවරු ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් කරනවා එතකොට ගුරුවරයාට මරණේ නැද්ද ඈ ටිකක් දුස්තර මහත්තයෝ හොඳ ඖෂධ දීලා මිනිස්සු නිරෝගී කරනවා මරණයෙන් වළක්ව ගන්න දුස්තර මහත්තයෝ මැරෙන්නේ නැද්ද මැරෙන නඩුකාර උත්තමයෝ ශ්‍රේෂ්ඨ විදිහට නඩු තෝරලා අපිට ඇත්ත නැත්ත පෙන්වන්නෝ දැන් ඉන කට්ටිය. ඉස්සර කට්ටිය නෙමෙයි. හරි? දැන් ඉන නඩුකාර උත්තමයෝ එහෙම තමයි. ඇත්ත පෙන්වනවා. එතකොට එයාට ඒත් මැරෙනවා. නඩුකාර උත්තමයෝත් මැරෙනවා. ඒක කවුද නෙමෙරෙන්නේ? නිවරණ මිනිස්සු නැද්ද? නිවරණ කෙනෙක් නැද්ද? නිවරණ කෙනෙක් ගැන තමයි ලෝතරා බුදුහාමුදුරු කතා කරන්නේ. මේ මිනිස්සයාට පුළුවන් නොමරෙන්න ධර්මය දකින්න. ඒ තමන් දකින ධර්මය නොමරන්නේ.
එතකොට සම්මා සම්බුදුරන් වහන්සේ කියන්නේ උපත්ති සියලුම වෛද්‍යවරු සියලුම දුස්තරවරු මේ සෑම ධර්මයක්ම ඉහෙරටම ගියා. ඒක නිසා උන්වහන්සේ කියනවා සත් හට වන බවට දුක බවට වේදනා බව දුකට වේදා. කවුද? සම්මා සම්බුදුරන් වහන්සේ. උපත්ති මරණය ජය අරගත්තා. සත් හට වන බව දුකට වේදනා. බව දුකට වේදා. එතකොට එතම ඒ වගේ උත්මේ අපි අහලා නැහැ. මේ සම්මා සම්බුදුන් වහන්සේ ගැන කරහල් කරනවා. භවෙන් ගලව ගන්න පුළුවන් එකම උත්මය තථාගත සම්මා සම්බුදුන්. එතකොට එක්කෙනේ නේ සම්මා සම්බුදුන් වහන්සේට දීගටම ඉස්සර සංසාරේ හිටියා. මේ මහා භද්‍ර කල්පේ පස් වෙනි එක තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ. හතර වෙනි එක තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. දැන් ගෞතම බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරා. මේ ධර්මයේ එකයි. උපත්ති ජරා ව්‍යාධිය මරණ නැත් ධර්මයක් දේශනා කරා. ඉතින් හැම කෙනෙක්ම ධර්මය ගැන කතා කරනවා. ඒක නිසා ධර්මයක් ගැන කතා කරනකොට ආගමක් ගැන කතා කරනකොට ඔබලා ආගම් විවේචනය කරන්න යන්න එපා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්. ඇයි? මිනිස්යාගේ බුද්ධියේ ප්‍රමාණයට තමයි ආගම් අදහන්නේ. බලහත්කාරයෙන් ආගමක් දෙන්න බෑ කාටවත්. අනිත් එක ආගම් නැතු හේටිගයි කියලා බුදුන් දකින්න බැරි කමක් නැහැ. ආගමක් නැතු හේටිගයි කියලා බුදුන් දකින්න බැරි කමක් නැහැ. ආගමක්ම තියෙන්න ඕනේ නැහැ බුදුන් දකින්න. දැන් උදාහරණයක් කියනනම් මට පුද්ගල වශයෙන් මට පෙන්වන්න පුළුවන්. ඒ ඇත්ත මේ 2018 මාර්තු මාසේ 18 වෙනිදා නැතු වුණා. මේ ලංකාවේ කියන්නේ නෙමෙයි. ස්ටෙපන් හොකින් එයා මං දන්න හුඟක් එයාගේ ඉතිහාස දන්නවා. අවුරුදු 21 මොලේ අමාරු එයාට හැදිලා එයා වැටීමෙන් ඇටුනේ. ඊටාම දුර්වල තත්ත්වයකින් හිටියා. ඒ දුර්වල තත්ත්වය ඒ අතර බාධාවක් කරගත්තේ නැහැ. අවුරුදු 72ක්ම එතුමා හිටියේ පුටුවක් උඩ. පොටුවක් එනකොට වෙන කෙනෙකුට නම් එක වසක ටික බල බේරලා මැරේ. මම වැඩක් නැහැ කියන ඉඳලා. එහෙම නැහැ. එතුම දුකක් හැටියට ගත්තේ නැහැ. තාම සපවත් ජීවිතයක ලෝක සත්‍යයට ඒ තාම දැඹුරු ධර්ම ඈත කියලා දුන්නා. ඒ පෙන්නේ විද්‍යාව සම්බන්ධ. ඒතර විද්‍යාවේ කියන එක මම අපහාස කරන්නේ නැහැ. විද්‍යාව ඔක්කොම හරියට කෙනෙක් නෙමෙයි. විද්‍යාවට මම ගරු කරනවා. නූතන විද්‍යාවෙ ඉතාම වටින කොටස් තියෙනවා. ඒ වගේ වටින් නැති කොටස් තියෙනවා. ඒක ඔබලට ලේසියෙන් උපතෝර ගන්න බෑ. කොහොමනත් විද්‍යාවත් මේ ලෝකේ පවතිනවා. මෙතන ඉන්න ඈත් බොහෝ දෙනා විද්‍යාව දන්නවා. විද්‍යාව දන්න කෙනෙක් නෑ මොනවා හරි විද්‍යාවක් දන්නවා. දැන් ඔය හොද්දර ලුඳාන එක නගත්තත් ඒකත් විද්‍යානුකූල තමයි. ඒව සාමාන්‍යයෙන් කියනවා ගෙවල් වලත් ගන්න හොද්දර ලුණු දාන හැටි මොකද ඒක පමණ දැන ඉගෙන ගන්න ඕනේ කියලා කියනවා. ඒ මොකද? ඇයි එහෙම කියන්නේ? ඒකත් ඉගෙනීමක් තමයි. ලුණුම දැම්මොත් මොකෝ වෙන්නේ? ඈ ඒ ලුණු දාලා එහෙමත් ආහාර තියෙනවා. ඒක කුකුරියක් කියන්න බෑ. ඒක දුස් කෙර වැඩකුත් නැහැ. ඒක තමයි දැනුම. ඒක මොන සාත්‍රයක්ද? ඒක සූපර සාත්‍රයක්ද? හරි මොනවා හරි යමක් නිවැරදිව ඉගෙන ගන්න තියෙනවා නම් ඒක වටිනකමක් තියෙනවා. අපි එතන ගරු කරමු. නූගත් එකනට වැඩිය යමක් මොන ශිල්පයක් හරි දරාගෙන ඉන්නවනම් එයා උතුම් එකකට කලකනවා. නමුත් පෙන්වනවා මේ ශිල්ප අතුරෙන්. තථාගත මහා සම්බුදුරන් වහන්සේ උගන්වන ශිල්පය ඊටම ගැඹුරුයි. මේ කවුරු උප්පත්තිය පිළිගත්තත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ උප්පත්තිය පිළිගන්නේ නැහැ. එක්කෙනා ඒ පිළිගන්නේ නැහැ. උප්පත්තිය පිළිගන්නේ නැත්තම් මරණෙකුත් නැහැ. උප්පත්තිය පිළිගන්න මරණයක් කොහෙද? උප්පත්තිය නැති එක නෑ ළඩ වෙනවාද? ළඩ වෙන්නේ නැහැ. ජරාටපත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ලෝකයක් නැද්ද? මේ 4000 එක.
උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජයගත්තු ලෝක නැද්ද කියලා ඇහුවා. ඈ මොකද්ද මොකද්ද මේ ලෝකෙට කියන්නේ? ඈ මොකද කතා කරන්නේ නැහැ. කටවල් වැහිලා. ඇයි මට විතරයි කතා කරන්න පුළුවන්? කුණුහබ්බයක් හරි කියනනම් ඇහෙන කියන්නකෝ. මේක ප්‍රේම. එදී මම බණිනවා කියන්නේ නොතෙන්ද? නෙවෙන්න බෑනේ. අර මෙක්කෙට හොඳට අර අතෙන්ද කය ගහලා හයියෙන් කය ගන්න පුළු කටවල දැන් ඔක්කොම වැහිලා. ඇයි මං එහෙම කතා කරන්නේ? හැමෝටම ඇහෙන්න කියන්නේ. මෙතන මේ අද 200 දෙන්නෙක් ඉන්නවා. මේ 200 දෙන්නාටම ඇහෙන්න කියන්න ඕන. යමක් කතා කරනවා. නැත්තම් මං ඒ පාරට අවුස්සේ කරලා දාලා යනවා මෙන්න මෙයා මෙහෙම කියනවා කියලා. ඒක මම කියන එක වැරදි ඒක. එයාටම ඇහෙන කිව්වොත් තමයි ඒකට උත්තර දෙන්න පුළුවන්. ඒක නිසා යමක් කතා කරනකොට ඇහෙන කතා කරන්න බය වෙන්න එපා. දැන් අපිට නම් මේ සීමා ඇහෙන කතා කරාම ඇති. අපහාස කරනව නෙමෙයි, බණිනවත් නෙමෙයි මේ. දැන් කෙනෙකුට ඔක බණීමක් හරි ගන්නත් පුළුවන්. අපහාස කිරීමක් හරි ගන්නත් පුළුවන්. ඒක ඕන විදිහකට ගන්න. නමුත් මම මේ පෙන්වන්නේ මේ ධර්මයේ කියන එක අපි හැම කෙනෙකුටම සම්මා සම්බුදුන්වහන්සේගේ ධර්මයේ අත්‍යවශ්‍යයි. මට තියෙන ආශ්චර්යය තමයි මම කතා කරන්නේ නැහැ දෙවියෙක් බුදු වීමක් ගැන. තව ඉන්න කට්ටිය ලෝකේ මහා බ්‍රහ්මයා බුදු වීම ගැන කල්පනා කරන්නේ. මම කතා කරන්නේ මේ මිනිස්සෙක් වෙලා ඉඳලා මිනිස්සෙක් බුදු වීම ගැන. මට ඒක විශාල සතුටක්. මිනිස්සෙක් තමයි බුදු වීම. හරි? මිනිස්සෙක් සම්මා සම්බුද්දටපත් වුණා. එතකොට අපිට ඒක අර්ථවත් කරනවා. අනේ ඒයට ඒ මනුස්සයට සම්බුද්දට පත් වෙන්න පුළුවන් වුණා නම් අතීතෙදී. ඇයි අපිට බැරි? අපිට පුළුවන්. ඒ ශාස්ත්‍රවරයා යන පාර අපි නිවැරදිව දැනගන්නවා. එතුමා කිව්වේ මොනවද? එතුමා කරේ මොකද්ද? අපිට ඉගැන්වුවේ මොකද්ද? එහෙම නෙදන යන්න බෑ. එක එක්කෙනෙක් කියන ඒක කළ බෑ. ඒ ශාස්ත්‍රවරයා දේශනා කරපු ධර්මයේ අපි හරියට දැනගත්තොත් අපටත් ඒක ඒ දේම සිද්ධ වෙනවා. මේ ලෝක ස්වභාවය එහෙමයි. ඒතර ඔබ තේරුම් කරගන්න සම්මා සම්බුදුරණවහන්සේගේ ධර්මය ගත්තහම මේ ලෝකේ කිසි කෙනෙක් ඊට විරුද්ධව කතා කරන්න සමර්ථ නැහැ පින්න. ඒක මහා ප්‍රඥාවෙන් යුක්තයි. අනිත් එක ඒ ධර්මය කාටවත් මකන්න බෑ. ওই ධර්ම තියෙනේ හුඟක් දේවල් මකන්න බෑ. ඒව දිගට පවතිනවා. නම් මේ ගෞතම සම්මා සම්බුදුරණවහන්සේගේ ධර්ම විනාශ වෙන්නේ නැහැ. ඔබ හිතන්නේ පො විනාශ වෙනවා කියලා. එහෙම විනාශ වෙනවා නම් බුදුහාඳුරු පරිනිර්වාණ මංචකේදී ඔයට බලන්න ගිහිල්ලා කොහෙද? සංකේතයක් තියෙන කොහෙද? දඹුලු විහාරයේ. ඒ දඹුලු විහාරයේ සිවුරු වෙනගත්තු හාමුදුරු අඬාන ඉන්නකොට එක අතේ මෙහෙම පොඩක් නැවිලා ඉස්සරහට නැවිලා අනන් නැතුව බාර ගන්නවා මේ ශාසනය හැමෝගේ ඉනවයි කියලා. කවුද? කවුද? මෛත්‍රී බෝසත්. මෛත්‍රී බෝසත් අනන්නේ අඬලා වැඩක් නැහැ. ඒ ඒ ඒ අඩුව සම්පූර්ණ කරනවා කියලා පිළිගන්න. ඒකට ගෞතම බුදුහාමුදුරු විරුද්ධවන් දේශනා කරනවා. එතුමා මගෙන් පස්සේ මෛත්‍රී බුදුරණවහන්සේ පහළ වෙනවා කියලා. ඒතර මෛත්‍රී බුදුරණවහන්සේගේ ශාසනය පහළ වෙනකොට යම් යම් දේවල් වෙනස්කම් තියෙනවා. බෝධිය ගැන කතා කරමු. ඔකට ප්‍රශ්නයක්. නාගහ බෝධිය වන්නේ. දැන් මොකෝ ඇත්තට වෙලා තියෙන්නේ? නාගහ බෝධිය වන්නේ කොහමද? දැන් ඔය ඇත්තට මොකද කියන්නේ? නාගහ බෝධිය වන්නේ. තේරෙනවද ඒක? ඉතින් උපාසකම්රට දැනුත් කරන්න පුළුවන් නාග සඳුරනවනේ. නාගත් නිල හිටවල තියෙනවා.
බෝධි වෙනවා. ඒකද කිව්වේ? නාගහ කියන්නේ ගහක් යට නෙමෙයි. නාපු ගහ. ඒක ඒක සනාථ කරන්නේ කොහෙන්ද? හැට වයස් පිරුණු. හැට වයස් නැගෙන 6 බිඳුවට ආවා. ඇස කන නාසය දිව ශරීරේ මන බිඳුවට ආවා. 60 වයස් පිරුණු. ධම්ම දින්න. ධර්මයේ දිනුවා. තෙරුන් වහන්සේ කඳුළුනේ වාසය කරනවා. මොකද මේ කිව්වේ? කරනුළුනේ වාසය කරනවා කියන්නේ. ලෙන කියන්නේ ගල් ගුහාවක් මේක කරනුළුනේ කියන්නේ. ඒ තමන් තුළමයි වැඩේ ඉන්නේ. තමන් තුළම ඉන්නවා. ඒ කවුද? 60 වයස් පිරුණු රහතන් වහන්සේ 6 බිඳුවට ඇවිල්ලා. ඊට එහාට යන තැනක් නැහැ. එතකොට වාසය කරනවා. දැන් මේක රටේ රජුරන්ට ආරංචි වෙලා. රාජ්‍යරෝ අටවස් කරන ගමදී පින්වහන්සේ කෙනෙක් මේ මිනිහ ගාම ඒ ඇත්තක තියෙන ආචාර්ය මොකද්ද ආගන්තුක ආගන්තුක ඇත්ත වන්දනාව යන කට්ටිය ඉතින්ට යන ඔය කඳුලේ යනට ගිහිල්ලා බලනවා මොන බලන්නේ උඩ බලනවා හරි ගැඹුරු තැන් ඒවා උඩ බැලීමක් කරන කවුද ආගන්තුකේ උඩ බලන මොකද මේ විස්තරු බලන්නේ ඒ කැටියම් බලන්න උඩ බලන ඇවිල්ලා ඒගොල්ල වන්දනාව ඇවිල්ලා බලලා යනවා නමුත් අවුරුදු 60ක මේ කරුණුලිනේ ඉඳලා ඒ කරුණුලිනේ ඉන්න ඒ රහතන් වහන්සේ උඩ බැලුවේ නැහැ උඩ බැලුවේ නැහැ අවුරුදු 60ක්ම උඩ බැලුවේ නැහැ. ඇයි? ඒක ඔයතුරු තේරෙන්නේ නැහැ. අන්න ඒක විද්‍යාත්මක පාඩම. මේ එතන අන්න එතන සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න පුළුවන් විද්‍යාවෙන් විතරයි. උඩ යට හරහා. උඩ යට හරහා කියන්නේ මමත්වයක් එක්ක මමත්වයක් එක්ක තමයි උඩ යට රහ තියෙන්නේ. එතකොට ඒ කඳුලේ ඉන්න රහත් නැතිය මමත්වයෙන් තොරයි. එතුමිය ඉන්නේ එතන 60 වයස් පිරලා 6 බිඳුවට ඇවිල්ලා. මේ 6 නිදහස් වෙලා. බොහොම ලස්සන කතාවක් ඒ කියන්නේ. ඒ රහත් බවයි වෙන්න හැටි. 60 වයස් වෙනවා ධම්මදින්න ධර්මයේ දිනුවා. ඒ අත කඳුලේ වාසය කරනවා. උඩ බලන්නේ නැති කියන්නේ ඇයි? උඩක් නැහැ උඩ තියෙන්නේ මගේ ඉඳලා යට මගේ ඉඳලා හරහා දැන් උඩ යට දැන් හරහා දැන් මේ Hindu ධර්මයේ ඔන්න මම එක පෙන්නන්නම් කර්ණීය සූත්‍රයක තියෙනවා උද්දං අදෝච කිරියංච මෛත්‍රිය කරන්න කියනවා උද්දං කියන්නේ උඩ අදෝච කියන්නේ යට කිරියංච කියන්නේ හරහා උඩ යට හරහා නැතුව ඒ මොකද කිව්වේ මෙත්තා කරුණා මොහිතා උපේක්ඛා කළ මේ ධර්ම හතර පවත්වන්න Hindu ධර්මයේ. ඒක පවත්වන්නේ කොහොමද කිව්වේ? උඩ යට අරහ නැතුව. උද්දං අදෝ චිරියංච අසම්බාධං අවේරං. අවේරක් කියන්නේ මෛත්‍රියට. වෛරය කරන්නේ නැත්තම්. වෛරය කියන්නේ අවෛරය කියන්නේ මෛත්‍රිය කියන එකට. පවත්වන්න කොහොමද? උඩ යට අරහ නැතුව. මමත්වයේ නැතුව. ඇයි? මමත්වයේ කියන ධර්මය මේ බුදුදහමට විරුද්ධයි. ඒක තවම ඔයගොල්ලන්ට ගැන්නේ නැහැ. නමුත් සෑම බුදුවරයෙක්ම ගැන්නවා. කකුසඳ බුදුහාමුදුරුව ගැන්නවා. කරණීයම සූත්‍රයේ தත්තු වුණා. කොණාගම බුදුහාමුදුරුව ගැන්නවා. එදත් කරණීයම සූත්‍රයේ තුණා. හරි? කාක්ෂ බුදුහාමුදුරුව ගැන්නවා. එදත් මම කරණීයම සූත්‍රයේ තුණා. මේ ගෞතම බුදුහාමුදුරුව දේශනා කරා. ඒ වෙලාවෙත් තියෙනවා. හරි? උද්දං අදෝ කිරියංගේ අසම්බාධං අවේරං කියලා. අවෛරය කියන්නේ මෛත්‍රිය. වතුරණකේ උඩ යට ආරා නැතුව. ඒ මොකද්ද ඒකද? උඩ යට රහ තියෙනවනම් එයයි කාලයට අහු වෙලා මමත්වයට අහු වෙලා මම මගේ කෙනෙක් එතකොට රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි
ධම්ම දින නෙවෙයි. හයෙන් අයෙන් එක කෙනෙක් නෙමෙයි. හය අලගත් වෙච්ච කෙනෙක්. හය නිදහස් වෙන නිසා ධම්ම දින කියලා කියනවා. ධම්ම දෙරුන් දෙරුන් වහන්ස කොහෙද ඉන්නේ? කරඬුලේනේ. එතකොට දැන් එතන විද්‍යානුකූල පාඩම් මොකද්ද? උතන දෙන විද්‍යානුකූල පාඩම. ඔයාලා නිතරම දියක්. බුදුහාමුදුරුවෝ එක දැක්කා. බුදුහාමුදුරුවෝ දැකලා තමයි කිව්වේ. බුද්දන් අලුවේ තියෙන යන්ත අසම්බාධන් අවේරං කියලා. මොකද්ද මේක? කාලය කියන ධර්මයේ තියෙනවනම් අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ තියෙනවනම් එයයි සාමාන්‍ය පුද්ගලෙක් විතරයි. මමත්වයේ තියෙන පුද්ගලෙක්. මමේ කියන පුද්ගලය විශ්වාස කරන්න බෑ. මම මේ කියන පුද්ගලය හැරුණු හැරුණු පැත්තට එක පැත්තකට හැරලා ඒ පැත්තට හොය යදාලා ඒ පැත්තට පස්සට දුවන පස්සෙන් දුවන. අනිත් එක්කෙනෙක් දැක්කම අනිත් එක්කෙනා පස්සෙන් දුවන. අනිත් එක්කෙනෙක් දැක්කම අනිත් එක්කෙනා පස්සෙන් දුවන. ඔයාලට තේරුම් ගත්තද? හරි ඉක්මනට යාළු වෙනවා. ඔය යාළු වෙන්නේ මොකටද? නිවන් දක්කනද? නෑ. මිනිස්සු අමාරුයි දාන. හොඳට තේරුම් කරගන්න. මේක මහා භයානක කතාවක් මම මේ කියන්නේ. මේක නොකිය බෑ. මේක තමයි සුලභම දේ. මේ ධර්මයට අපිට අභිවෘත සුලම දේ අපි හැමෝටම තියෙන එක තමයි. නිවන් දකින්න වෙයි කියලා කියන එක ඊතරම් ලේසි ප්‍රශ්නයක් නෙවෙයි. ලේසි ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ කාලයෙන් තොර වෙන්න ඕනේ. අකාලිකෝ භගවතෝ ධම්මෝ කියලා බුදුහාමුදුරු නිකන් කිව්වේ නැහැ. කාලයෙන් තොර ධර්මයේ උන්වහන්සේ දැකලා කිව්වා ඒක විද්‍යානුකූල පාඩමක්. විද්‍යාවක් නෙකියොත් බුදුහාමුදුරු මොන ලස්සනට මේක පෙන්නලා තියෙන ලස්සනට. අනිත් නෑ වටින්නේ කියන්නේ. කාලයෙන් තොර ධර්මයක් විසනා කරනවා. කාලත්‍රෙන් තොර නම් අතීතේ නෑ වර්තමානයේ අනාගතේ නෑ. කාලත්‍රෙන් තොර ධර්මයක් කරුකොට මොකද වෙන්නේ? මොකද නැති වෙන්නේ? මමත්වය නැති වෙනවා. කාලය ගත්තොත් මමත්වය තියෙනවා. අඩනින්ද ගත්තත් මමත්වය නෑ. අන්න අඩනින්ද බලන්න කිව්වේ ඒකයි. යොංජත බුද්ධ ශාසනේ එතන මෝරන්නේ පැහෙන්නේ ඉදෙන්නේ නැහැ. පැහෙන්නේ ඉදෙන්නේ මෝරන්නේ කොහෙන්ද? කාලය තියෙනවනම්. කාලය අනුව තමයි පැහෙන්නේ ඉදෙන්නේ එවෙන්නේ. ඉදෙන්නේ පැහෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම ටික අමාරු වගේ පේන්නේ ඒක නිසා. අමාරු නෑ දරුවෝ මේක. මේක හැම කෙනෙකුටම බුදුන් දකින්න පුළුවන්. මේ හැම කෙනෙකුට බුදුන් දකින්න පුළුවන් වෙන තමයි මේ කරුණාවෙන් මේ කියා දෙන්නේ. අමාරු නෑ. විද්‍යාවෙන් කියනවා මම විද්‍යාවෙන් පෙන්නනවා. ඔයාලට විද්‍යාවෙන් උනම් බලන්න පුළුවන්. කාලයෙන් තොර බුදුහාමුදුරුත් ඒක පැහැදිලි කරලා පෙන්නනවා. අකාලික ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. කාලත්‍රයෙන් තොරයි. එතකොට කාලත්‍රයෙන් තොර නම් උඩ යටහරා නෑ. උඩ යටහරා නෑ කියන්නේ මමත්වය නෑ. ඉතින් ඒක අපිට කියනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කරන ධර්ම තමයි පුරුදු කරේ. Hindu ධර්මය. මෛත්‍රිය. මෛත්‍රිය අපි ලබාගත් කාගෙන්ද? වේදේ. අපි පුරුදු කරපු ධර්මයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක් නෙමෙයි. වේදෙන් අපි ඉගෙන ගත්තු මෙත්තාව. කරුණාව මුදිතාව මධ්‍යස්ථ ස්වභාවය උපේක්ඛාව ඒ හැම දෙයක් කරේම එක සමානව පාත් ගන්න එක මේ ගුණ හතරම අපි ඉගෙන ගත්තේ වේදෙන් මේ 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 ගුණ හතර තුන කියලා මැරෙන්නත් වරින්නේ නැහැ උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං ඉතින් මෙත්තා කරුණා මුදිතාව උපේක්ඛා මේ කියන ධර්ම හතර එනකොට මොකද තියෙන්නේ මේකත් එක්ක මමත්වයේ තියෙනවා මම කියන එකන ගත්තාම මගේ කටියට මම වැඩියෙන් ආදරය කරනවා මගේ පවුල්ල කටියට මොන දැන් දැන් මේ තියෙන ආණ්ඩු අපේ රටේ ආණ්ඩු කියන නරකයි දැන් අපි මේ ඉන්න කාලේ වගේ මමත්තේ ලොකු කට්ටියක් අපි කට්ටිය අපි හොඳට ඉඳිමු එහෙම නෙමෙයි පින්නක් නේ මේ ලෝකේ හැම කෙනෙකුටම ඉන්න අයිතියක් තියෙනවා හැම කෙනෙක්ම උතුම් මේ ආඩම්බර පුහු මාන තියාගෙන මේ ධර්ම ගන්න බෑ ඒකයි මම කියන්නේ. නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ කියන්නේ ආඩම්බර නැහැ. ඒ ඒතාවෙදී කරනවා නම් අර ධම්ම දින්න හැමදෙරු උඩ ඔයා උඩ බැලුවේ නැහැ. අවුරුදු 60ක් හිටියා. 60 වයස වුණ ධම්ම දින්න. දරුණානේ කනුල්ලේ නිවාසය කරනවා කියන්නේ ඒක. එතකොට මොකද්ද? ආගන්තුකව ආවිල මොකද කරන්නේ? ඒගොල්ලෝ උඩ බලනවා. වටපිට බලනවා. මොනවයි බලන්නේ? බලලා අපා මේකේ විසිතුරු දෙනුනේ මේ මාලිගාවේ. මේ මේ මාලිගාවේ කොච්චර විදුරු දෙනවද නම් මේක මේ මේ ඇතුළේ තියෙන පැත්ත එළියට දාගෙන ගියොත් මේ ඇතුළේ තියෙන පැත්ත එළියට දාගෙන ගියොත් කපුටෝ බල්ලෝ පස්සෙන් මිනනවා
මම දැන් නෑ තේරෙනවද කියලා. මේ අතුල් පැත්ත පින්නොත් මාලිගාවේ කපට බල්ල තමයි ඉන්නේ. එතකොට නෑ කිසි කෙනෙක් අනේ හරි ෂෝක් කියන්නේ නෑ. කපට බල්ල තමයි ඉන්නේ. ඈ අදේ හරි මිටක් තියාගන්න ගහන්න. තේරුණාද? ඒක මේ මේ පින්නුවේ ධර්මය. මේක අපහාසයක් කිව්වා නෙවෙයි. දැන් මේ ඇත්ත ඉන්නේ උඩ බලන්නේ නැහැ කියලා කිව්වා. එතකොට මමත් තේන්දොර ඒතර හතල ඉන්නේ. මේ කිව්වේ ඒක. හැට ධම්ම දින්න කියන්නේ ධර්මයේ දිනුවා. හය බිඳුවටමනේ. හය බිඳුවටම නැත්නම් දිනුවේ නැහැ. අපි අපිට හය හැම තියෙන. අස කන්නාසේ දිව සරින්නේ මන්නේ. අපි වටංග කරමු. හය බිඳුවට එන්න ඕන. හය බිඳුවට නම් දිනලා. හැට පහක් ධම්ම දින දෙන උන්හස කොයි දින්නේ? කරුණුලෙනේ. එයාට උඩ බලන්නේ නැහැ. උඩ බලන්නේ නැහැ කිව්වේ? උඩ බැලුවේ නැත්තේ ඇයි? උඩක් නැහැ එයාට. උඩ නැති කාටද? රහතන් වහන්සේට උඩ බිම යට හරහාගෙන කන්නේ නැහැ. නතර වෙල කියන්නේ. උඩ බලන්න ඕනේ නැහැ. උඩ රහතන් වහන්සේ උඩින් යන්නේ නැහැ. මේ අපේ අත්තු කියන රහතන් වහන්සේ උඩින් යනවා කරන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ නැවතුණු කෙනෙක්. බුදුහාඳුරේ කියන්නේ ලෝකේ නතර වුණ කෙනෙක්. තේරුණාද? එයාට නතර වෙලා සසර ගමනේ යන්නේ නැහැ. උඩ බලන්නේ. දැන් එතකොට මේ මේ කියන ගැඹුරු ධර්මය ඔය අතට වැටහෙන්න ඕනේ. ඒක අපි නොදැන කම නිසා තාව වචන දාගෙන බුදුහාමුදුරන්ටත් ඕව පටලවනවා. එතකොට කාලයෙන් තොර ධර්මයක් තමයි බුදුහාමුදුරේ දේශනා කරන්නේ. අතීත වර්තමානන්ට කලක් වෙන තොරයි. එතකොට ඒ ඇත්ත ඉන්නේ කොහෙද? දැන් ධම්ම දින දෙනුම හරියට එහෙමයි. එතකොට ආගන්තුකයෝ ඇවිල්ලා කොහොම මොනව කතා කරත් උඩ බලලා මොනව කතා කරත් ඒ ඇත්ත කතා කරන්නේ ඇයි? මේක ප්‍රසිද්ධ වෙනවා එතකොට. අපෝ මේ හැට නමක් මේ 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 65 කට ධම්ම දිනාම කවදාත් උඩ බලලා නැහැ නේ. ඇයි බලන්න උඩක් නැහැ. උඩ කියන ධර්මයේ අපි කිල්තනි හරකට පෙර. ඒක නැහැ. උඩ යට ආරහ නැහැ. උද්දන් අදෝච කිරියංච අසම් බාදං අවයන්ච වේකයි. ඒතර වෛරය පවත්තන් වෛරය නෙමෙන්න නම් අවෛරය වෙන නම් මෛත්‍රිය පතුරවන්න නම් උඩ යට ආරහ නැතුව මෛත්‍රී කරන්න ඕනේ. එතකොට ඒ කියන්නේ තමන්ට යම් ලැබිකමක් තියෙනනම් මේ ලෝකෙ හැම සත්වයකට මේ විදිය වෙන්න ඕනේ. වෙන් කරන්න බෑ. වෙන් කරලා මෛත්‍රිය පවත්වන්න බෑ. ඒක තමයි කරුණාව මහා කරුණාව කියන්නේ ඒකම. වෙන් කරන්න බෑ. අපි එක එක්කෙනාට වෙන් කරනවා. අන්න එතන අවරක් ඉන්නවා. ආගන්තුකයෝ කරන්නේ එයාලා උඩ බලලා යන කට්ටිය. උඩ බලන කට්ටිය අපිට වැඩක්. හරි? එතකොට ඒ ඇට මොකද කරන්නේ? ඒ ඇට අතු ගන්නවා. වයසට ගියටින් 65 සුරියත් මේ මාළිගාව වෙනවා නම් ඒක අතු ගන්නවා. අතු ගන්නකොට මොනවද දැක්කේ? නාමල් රේණු දැක්කා. නාමල් රේණු කියන්නේ මොකද්ද? නාමල් කියන්නේ මේ පිපිච්ච මල් වල රේණු නෙමෙයි. නැති මල් වල රේණු දැක්කා. ඒක තේරෙන්නේ නැහැ. නාමරේණු දෙක කියන්නේ මොකද නැති මල්ලේ නාගහ බෝධිය වනේ කියන්නේ මොකද්ද ඈ ගහක් ගහක් යට නෙමෙයි කියන එකයි සෑම බුදුරොන්ටම ගහක් තමයි මෛත්‍රී බුදුහාඳුනට ගහක් යට නෙමෙයි බුදු වෙන්නේ පෞල් පිටින්ම යන්නේ පෞල් පිටින්ම ගියල ඔක්කොම බුදු වෙනවා අන්තිම බුදුහාඳුන පෞලිය දැන් කරේකට මර බාප්ප කුඩක් පර අර දරුවා කිව්වේ ඒක මේ මට මගේ අම්මා කියනවා ඒ මහත්යන් මොකද? ඕයි කියලා. ඈ? ඒ කියලා කියනවා. ඉතින් ඒ දරුවා ඒ ධන භාෂාවෙන් කතා කරේ. ඉතින් හොඳට තේරුම් කරගන්න. ඒතර ඒ වරදන්නේ මේ බාප්පා මේ විදිහට කියනවා, කුඩප්පා මේ විදිහට කියනවා, නංගි මේ විදිහට කියනවා ලොකු තාත්තා කියලා. ඉතින් ওই විදිහට එක එක්කෙනා කතා කරනවා. මේ පුද්ගලයාට. බලන කොච්චර ලස්සන ඉගන්නේ වනේ. එතකොට එතකොට දැන් නිවන් දකින්න කවුද? ඔයගොල්ලෝ කොහොම එකට යන්නේ? එකට ගිහිල්ලා තමයි බුදුන් දකින්නේ. දැන් පුද්ගල ප්‍රත්‍යක්ෂයෙන් අයින් වුණාම කවුරුත් එකට යනවා. පැහැදිලිද? මේක හිටද වෙන්නේ. ඒකට මේ. ඒතර වෛර කෝර තියාගෙන බෑ ඒක කරන්න. හරි තරහකාරයා මේ අය හොඳ එක කියන එහෙම කියලා බෑ. අපි කවුරුත් එකම විද්‍යාවකට ඉන්න ඕනේ. එතකොට මේක එතකොට එක එක්කෙනා විවේචනය කරාට නම් කමක් නැහැ. හැබැයි විවේචනය කරන්න හැම කෙනෙම විවේචනය කරන්න යන්න එපා.
ඒ ලෝතුරු දහම වෙච්චන එක අපට හැකියාවක් නැහැ. ඒ සත්‍ය කියන්නේ අපිට නොදැනකමෙන් ගිහලා විශාල අමාරුල් වැටෙනවා. අපි නෙවෙයි. එහෙම කරන කට්ටිය. ධර්මයට ගෞරව කරන්න. සාදු කර නිකම් පිළිගන්න බෑ. Tamanට පැහැදිලිව පැහැදිලි දෙයක් තියෙනවා. තේරුම් කරගන්න නැත්නම් ඒක නොදැනනොත් ඒක ඉන්නවා තව කාලෙකින් හරි අහනවා. තේරුම් නැත්නම් තවත් එහාට යනවා. ඒ කවදාරි එක තේරුම් කරගන්න ඕන. ධර්මීය කියන්නේ Taman දකින්න එක. Taman බුදුහාමුදුරු කිව්වේ ඉන්න බලන්න කියලා. ඉන්න බලන්න කිව්වේ ගෞතම බුදුහාමුදුරු කිව්වේ ඒහි පස්සිකෝ භගවතෝ ධම්මං. භාග්‍යවත් තථාගත සම්මාදම් බුදුරණවහන්සේගේ ධර්මයේ ඉව බලව කෙනෙකු නියුත්තයි. ඉන්න අහන්න කියන එක නෙමෙයි. තවමත් උඹලා අහන්න. අවු 2000 කන්න කියලා. ඉතින් දැන් ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ කවදද? ධර්මයේ දැක්කෝ. දකින්න නම් මොකද තියෙන්නේ? දිට්ඨිංච අනුපගම්ම සීල කියන එක තියෙනවා. දෘෂ්ටි කියන්නේ මොනවද? දෘෂ්ටි කියන්නේ ඇහෙන් ගන්න එක දෘෂ්ටිය. කනෙන් අහන එකත් දෘෂ්ටිය. නාසෙන් ගන්න එකත් දෘෂ්ටිය. දිවෙන් ගන්න එකත් දෘෂ්ටිය. කයෙන් ගන්න එකත් දෘෂ්ටිය. එනකට මනෙන් ගන්න එකත් දෘෂ්ටිය. අනුපගම කියන්නේ මේකට නෑවිලා. මේවට නාව සීලය දෙනවා. එහෙනම් මේ සීලය කොහෙද තියෙන්නේ? ඈ? ඉන්ද්‍රිය වදුනහමද? ඈ? ඔව් අඩනින්දර පෙන්වුවාම අඩනින්දේදී ඔක තේරුම් කරගන්න පුළුවන්. තදනින්දේදී දකින්න පුළුවන්. අඩනින්දේ තේරුම් කරගන්නේ මොකද්ද? අඩනින්දේ ඔබට පේනවා. කාලයෙන් තොර ධර්මය. කාලයෙන් තොර දකින්න කියන්නේ. ඒක තියෙන බින්නත් නේ මේ වචනවල. හැබැයි ඒක උගන්නලා නෑ ඔයගොල්ලෝ. අපි කියනවා ඉන්ද්‍රිය අවදි වෙලා ඉන්න. අපි අරණින්ද හීන දකින. එහෙම කතා කරනවා. අවදි වෙලා ඉන්නකොට අපි කියන්නේ දකින්න. අපි අවදි වෙලා ඉන්නකොට දකින්න කොහෙන්ද? තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවෙන් තමයි දකින්නේ. ඉන්ද්‍රිය අවදි වෙලා ඉන්නකොට. අරණින්ද ඉන්නකොට දකින්නේ කොහොමද? දකින්නේ කියලා වචනික වට. දකින්නේ කොහෙන්ද? ඉන්ද්‍රයෙන් දකින්න බෑනේ. දැන් ඉන්ද්‍රයෙන් දැක්ක නිසා මම කියලා එක්කෙනෙක් හැදුනා. ඉන්ද්‍රිය නැතුව කියලා නිසා මමයි කියලා කෙනෙක් හැදෙන්නේ නැහැ. මමයි කියලා කෙනෙක් නැති වෙනකොට ඒ දකින්න ධර්මය. දැන් දකින්න මොනවා හරි දකින්න නැහැ. ඇහෙන් දැක්කට ඇහෙන් දැක්ක නෙමෙයි. ඒ දකින්න ඇහෙන් දැක්ක වගේ පේනවා. කණින් ඇහුව වගේ පේනවා. අර දෙවෙනි කොටස. ඒ පේන ධර්මය හීනෙන් දකින්න. මොනවද තියෙන්නේ ඔක්කොම? සේවනේ. ඒව මෝරන්නේ පහේ නෑ. හීනියක් දැක්කම ඔක්කොම පේනවා. මේ අම්මල තාත්තල අයියල ඔක්කොම කවුරු දැක්කත් හීනිය වෙනකොට මොකද නෑ. මොකද ඒක තේරෙන්නේ. එතකොට එහෙම නෙමෙයි පින්නත් අපි ඉන්ද්‍රලින් දැක්කම මේ අස්කනාලින් දැක්කම අපිට පස්සේ ගිහලා බලන්න පුළුවන්. මේ බලලා තව පස්සේ ගිහලා බලන්න පුළුවන්. නමුත් හීනියක් එහෙම බලන්න බෑ. දැකලුණා ඉවරයි. මේ දෙකේ වෙනස මොකක්ද? මේ බැලීම් දෙකේ වෙනස මොකක්ද? අඩනින්ද බලන බැලීමේ මේ අවදිය බලන බැලීමේ වෙනස මොකක්ද? ඉතින් දැනගන්න ඕනේ ඒවා. අවදිය බලනකොට දැන් කින්දෙනින් අපි අවදිය බලනකොට ඈ අපි ඉන්ද්‍රයන් අවදි බලනකොට අපි අහු වෙනවා කාලයට. අතීත වර්තමාන අනාගත කාලට අහු වෙනවා. නමුත් අපි හීනෙන් දකිනකොට කාලට අහු වෙන්නේ නැහැ. ඇයි? ඒව දකින්නේ ඇහැ කන නාසය දිව ශරීරින් නොවේ. පැහැදිලිද? නමුත් පෙනීමක් තියෙනවා. හීනේ පේන්නේ. ඒ දකින ඔක්කොම දකින දේවල් සෙවණලි. ඔක්කොම සෙවණලි. හැබැයි සෙවණලුණාට ඒ මෝරණි පැහෙන්න ඉඳෙන්නේ නැහැ. ඒක නැති වෙලා යනවා පාට. දැකලි වෙනත් එකම නතුරු. ඊනේ ඊලේ වෙනත් එක එක ඉවරයි. ඒක එහාට යන්නේ නැහැ. එතන මොකද්ද දැන් තියෙන්නේ? ඉන්ද්‍රයන්ගෙන් නෙදැක්ක නිසා
මමත්වය නෑ. මමත්වය නෑ ගැන කාලය නෑ. තේරනවද නැද? තේරනවද? තේරනවද? මම මේ කියන දේ තේරනවද කියලා අහන්න. ඉතින් නැතුව කොච්චර කතා කරත් මේක වැඩක් වෙන්නේ නෑනේ. කාලෙන් තොරයි. දැන් අපි දැන් මේ දැන් බැලුවාම කාලෙන් තොර වෙන්නේ නෑ. අතීත වර්තමාන අනාගත කාලත්‍රයට අහු වෙනවා. මමෙක් ඉන්න නිසා. මමෙක් ඉන්න නිසා අහු වෙන්නේ. මමෙක් ඒකට මමෙක් නැතුවයි බලන්නේ. ඒකට මෝරන්නේ පැහැ නිදෙන්නේ නෑ. හීනෙන් දැක්කාම. මොකද ඔක්කොම සේව නැලි. ඒක ඉවරයි. කෝච්චපාර දැක්කත් කෝච්චපාර යකඩින් දැක්කට හීනේ දැකලා ඉනකොට ඉවරයි. කෝච්චපාරක් නෑ. මේක ඔබලන්ට බලන්න බෑ. ඉතින් ඕක බලන්න ඕන. ඔතන තමයි බුදු සාසනේ තියෙන්නේ. ඔතන තියෙන මජ්ජිම පටිපදාව. මජ්ජිම පටිපදාව කියන්නේ කාලත්‍රයෙන් තොරව බලන එක. අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් බැලුවොත් මම ඉන්නවා. අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් නැතුව බලනවා නම් අඩේ ඉඳ බැලුවම ලස්සනට පේනවා. එතන මමෙක් නැහැ. හීන දකිනවක් තමයි. ඒකේ මෝරන්නේ පැහැණි දෙන්නේ නැහැ. එතනින් ඔබ යන්නේ කොතනද? එතකොට අඩක් අඩක් තියෙනවා ඉන්ද්‍රංගෙන් බලන එක. ඒක කාලයත් එක්ක අහු වෙලා අනිත් අඩ කාලයත් එක්ක අහු වෙලා නැහැ. ඉන්ද්‍රංගෙන් බැලුවේ නැති නිසා අනිත් අඩ තවම කරුවලට තියෙනවා. දැන් ඔබට ඔක ඉඳ ගන්න පුළුවන්. ඔතනින් තමයි දැන් ධර්මය මතුවෙන්නේ. ධර්මය කාලයෙන් තොරයි. අතීත වර්තමාන අනාගත කාලත්‍රයෙන් තොරව තමයි ධර්ම දකින්නේ. මමත්වයේ තුලින් ධර්ම දකින්නේ. එහෙනම් ඒකට කියන්නේ කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීල. එතකොට දැන් ඔබ පන්සිල් ගත්තොත් කොහෙට දහුවෙන්නේ? පන්සිල්. පන්සිල් කියන්නේ මොකද? පාණාතිපාත, අදින්නා දාන, කාමික මිච්ඡාචාර, මුසාවාද, සුරාමේ. මේ වැවෙන්නේ කොහෙටද? ඉන්ද්‍රයන්ගෙන් ගන්න සීල. ඉතින් මේ ඇයි මේ වෙලි කරන්නේ නැත්තේ? මගේ ප්‍රශ්නේ මේකයි. ඒක අටසිල් ගත්තත් ඒ විදියයි. දසසිල් ගත්තත් ඒ විදියයි. කෝටි අසංගර සිල් ගත්තත් ඒ විදියයි. එතකොට ඒ ධර්මයේ කොහෙද තියෙන්නේ? ඒක බුදුහාමුදුරනේ කියන්නේ. නෑ පින්නක්ද? ඒක ආවේ වේදේ හරහා. බ්‍රාහ්මණ ධර්ම. ඉතින් බ්‍රාහ්මණ ධර්ම බුද්ධාමයේ කියලා කියන්නේ බෑනේ. කවුරු කිව්වා? මම කියන්නේ බුද්ධාම වෙන් කළ පෙන්නනවා. අර කිරියෙන් දීර වෙන් කරනවා වගේ, රණහංශය වගේ මේක වෙන් කළ පෙන්නනවා. බුදුදහම. බුදුදහම පෙන්නන්නේ මොකද? මේ දැන් බුදුන් දකින්න. ධර්මයේ සාන්දිටිකයි, ධර්මයේ අකාලිකයි, ධර්මයේ ඒහිපසිකයි, ධර්මයේ ඕපනායකයි. තමන්ම පැහැදිලිව යරකට යුතුයි. මේ කියන කරුණු පහම දැන් සිද්ධ වෙනවා. මේ 47 වෙනි අවුරුද්දර කියලා තවමත් ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්තේ. මේ ඔක්කොම කටේට දුස් කියන්නේ නැහැ. මේ මහාට ආපු කටේට ඉන්නවා. නමුත් ඒක වරද ඔබලගේ. ඊටාම ගෞරවයෙන් මේ ධර්මයේ බලන්න මොකද මේ මම කියන්නේ කියලා. සාදුකාර දීලා හරියන්නේ නැහැ. නිකන් අහක බලාගෙන ඉඳහන් හරියන්නේ නැහැ. හැම එකකටම සාදුකාර දෙන්න ඕනක් නැහැ. අද දෙක එකහුව කරන් හිටියත් වැඩක් නැහැ මහත්තයෝ. හරියට ඔක තේරෙන්නේ නැත්තම්. ඔළුවේ මොකක්ද නැත්තම්. මේ කියන දේ ඔළුවට තේරෙන්න ඕන මතක තියාගන්න. ඒක නැත්තම් වැඩක් නැහැ. ඉතින් ඔළුවේ මොනක තියෙනවද කියලා මම දන්නේ නැහැ. අද දෙක එකහුව කරගෙන ඉන්න පුළුවන්. නැද්ද? හොඳට තේරුම් කරගන්න. මේ ධර්මයේ විචක්ෂණ බුද්ධිය මේක සොයන කෙනෙක් වෙන්න ඕන. මේක නිකටම සොයන දැන් මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න කියන්නේ. ඔබ හිතන ආගම නැතුව ඉන්නවා කියලා. ඔයාලා බුද්ධ ආගමක් නෙමෙයි. ක්‍රිස්තියානි ධර්මෙත් නෙමෙයි. හින්දු ධර්මෙත් නෙමෙයි. ආගමක් නැතුව ඉන්නවා. දැන් අපි ආගමක් නැතුව ඉනවා නම් දෙවියෝ නැතුව ඉන්නවා නම් කියනවා අපි කියනවා ඇතිස්ට්. ඒක වචන කියනවා. දෙවියෝ නැතුව ඉන්නවා නම්. උදාහරණයක් විතර කියන්න බලන්න. ඇල්බර්ට් ස්ටයින් පඬිතුමාගෙන් අහනවා. ඒ කුඩා කාලේදී. ඔබට දෙවියෝ ඉන්නවද? ඉතින් මේව නිකන් සාමාන්‍ය සමාජයකට විරුද්ධව කියනවා. මේ අපි කතා කරන්නේ දැනුමක් ලබා ගන්න. අපහාර කරන්නේ නෙමෙයි කාටවත්. අහන ප්‍රශ්න. ඇල්බර්ට් ස්ටයින් තමයි අහනවා. මොකද්ද? ඒ යුද්ධෙම පඬිතේ ඔබට දෙවියෝ ඉන්නවද? එතුමා කියනවා දෙවියෝ නැහැ කියලා කිව්වේ. ඇයි? එයාට එකර බුද්ධියක් නැහැ.
එයා එහෙම කිව්ව නැතුවට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. දෙවියෝ හිතන හැටි දන්නේ නැහැ කිව්වා. කවුද දෙවියෝ? ඇල්බර්ට් අයින්ස්ටයින් පරිතුමා. දෙවියෝ හිතන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කිව්වා. එයා දෙවියෝ නැහැ කියලා කිව්වේ නැහැ, දෙවියෝ හිතන හැටි දන්නේ නැහැ කිව්වා. හිතන හැටි දන්නවා නම් දෙවියෝ ගැන කියන්න පුළුවන් නේද? එහෙමයි අය කිව්වේ. ඊළඟට මේක අහනවා ස්ටිෆන්ගෙන් දැන් එයා මැරෙනවා. එයාගෙන් ඇහුවාම කෙනෙක්ම කිව්වේ දෙවියෝ නැහැ කියලා. එයාගේ මනසේ කියන දිනුම් වෙනවා. ඒ නිකන් කිව්වේ නැමේ, ඒක ඔප්පු කළ පුනනවා. විද්‍යානුකූල ඔප්පු කළ පෙන්නනවා. ඉතින් එහෙම ශක්ති මේ ලෝකේ තියෙනවා. ඒකෙක් ගමන් කරලා අරගෙන ඒව හරි ගන්න පුළුවන්. ඉතින් එහෙම අය ගත්තා විද්‍යානුකූල. හැබැයි විද්‍යානුකූල කිව්වොත් ඔයාලට කොහෙත්ම තේරෙන්නේ නැහැ මේ ධර්මය. මෙච්චර මේ ලේසියෙන් කියලා තේරෙන්නේ කොට විද්‍යාවෙන් කියවම කොහොමද තේරෙන්නේ? දැන් උදාහරණයක් කියනවා. මම ඔයගලට කතාවක් කිව්වා. මේ ලෝකේ පළමුවෙන් පටන් ගන්නකොට අද මේ කොච්චර බේදට වුණත් පළමුවෙන්ම කතා කරාම මොන භාෂාව හරි කතා කරක් කමක් නැහැ. මිනිස්සුන්ට තෝනේ චින්තනය. චින්තනය හැමෝටම තෝනේ චින්තනය. හැබැයි ඒ චින්තනය කියන එක දැන් අද භාෂාව බලද 2700 කට විතර තියෙනවා. චින්තනය හරහා. භාෂාව ලේක දෙකක් නෙමෙයි. චින්තනය හරහා. ඒතකොට චින්තනය කියලා කිව්වහම මම එදා කිව්වා චින්තනය තෝරන මිනිස්සුන්ට. ඒ චින්තන ලෝකේ ඔක්කොම හිටපු කට්ටියට පාවිච්චි කරපු දෙය තමයි ගැහණු පිරිමි බේරියක් තිබුණේ නැහැ. චින්තනේ පළමුවෙන්ම ගැහණු පිරිමි බේරියක් තිබුණේ නැහැ. කොහොමද උනේ? ඔයගොල්ලෝ පෙන්වන්න පුළුවන් මේ ධර්ම කොතනද මේ ධර්ම කියන්නේ කියලා. මෙන්න මේ ධර්මයේ මේක තියෙන්නේ. මේ මේක බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයක්. පළමුවෙන්ම චින්තනය විතරක් පාවිච්චි කරපු ධර්මයක් තියෙනවා. සිතත් සිටිවිලි. සිතත් සිටිවිලි කියන්නේ ලෝකය කියන එක. ඒතොර සිතත් සිටිවිලි ඥාන කියලා ප්‍රශ්නයක් නැහැ. ඥාන කට්ටියක් පාවිච්චි කරනවා. පිරිමි කට්ටියක් පාවිච්චි කරනවා. පුඩු කට්ටියක් පාවිච්චි කරනවා. හැමෝම පාවිච්චි කරනවා. සිතත් සිටිවිලි. චිත්තචෛසික. හැබැයි ලෝකයෙන් බැලුවාම මේක බුද්ධියෙන් බැලුවාම මේක වෙන්නේ සිතත් සිටිවිලි කියලා නම් සිත කියන්නේ දුර්වල එකක්. අස්තිර දෙයක්. අස්තිර දෙයක් ස්ථිරය කියලා පිළි අරගෙන ඉන්නේ. ඔයට තේරෙනවද? අස්තිර දෙයක් ස්ථිරය කියලා පිළිගන්න. කවුද? ඈ? ඒ තමයි ස්ථිරය. එතකොට මේ ඔක්කොම පුරුෂයෝ කියලා හිටියේ නෑ ඉස්සර. ඒක යැත් දන්නේ නැහැ. ඒ යුගයේ කාලේ දන්නේ නැහැ. එහෙම යුගයක් තිබුණා. ඔක්කොම පුරුෂයෝ නෙමෙයි, ඔක්කොම හිටියේ ස්ත්‍රියෝ. පුරුෂයෝ නෑ. පුරුෂයෝ හැදුනේ බුද්ධහමනුව මේ විදියට. මේක දැනගන්න. බුද්ධහමනුව පුරුෂයෝ හැදුනේ පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගල. සම්මාදිට්ඨිය පහරුණාම සෝතාපන්න මාර්ගයේ ඵලයේ ඉඳලා තමයි පුරුෂය කෙනෙක් නැහැදුනේ. සෝතාපන්න මාර්ගයේ ඵලයේ, සකෘදාගාමී මාර්ගයේ ඵලයේ, අනාගාමී මාර්ගයේ ඵලයේ, එරහත් මාර්ගයේ ඒක තමයි තන. එතන අට පුරුෂ කියන 8යි මාර්ගයේ ඵලයේ. එතකොට පුරුෂය කියලා කිව්ව කාටද? මේ ලෝකෙන් ඉතරුණු කට්ටියට. එතකොට ඒකට අහුවෙනවා බුද්ධ ශ්‍රාවකයෝ අහුවෙනවා. සංඝ රත්නය කියවා මේ ඇත්ත අහු වෙනවා. බුද්ධ රත්නයත් ආයි වෙනවා, සංඝ රත්නයත් අහු වෙනවා. ඒතර සංඝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් ගිහි වෙහෙටිය කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ සංඝ කියන දණ්ඩ ඉන්න පුළුවන්. ගිහි වෙ ඉඳලා සෝතාපන්න වෙන්න පුළුවන්. අනිත් එක වෙන්නන්නේ තව එකක් තියෙනවා. මෙතෙන් තව ප්‍රශ්නයක් විසඳෙනවා. අපිට ඒ ප්‍රශ්නේ තවමත් අවුලක් වශයෙන් තියෙනවා. මේ මේ ගිහි පැත්ත වගේම ගිහි වගේම පැවිදි ඇත්තොත් ස්ත්‍රී පුරුෂ දෙපැත්තම හිටියා.
හොඳට සිහි කරන්න. මේ ස්ත්‍රියට රහත් වෙන්න බැරිද? මං ආන ප්‍රශ්න. ඈ? කවුද කියන්නේ? කවුද කියන්නේ? හාමුදුරු කෙනෙක්. ඈ? කියනමයි. කටහැරලා කියන්නකො. කියනවා. ඈ? එහෙම කියනවා නම් මගේ ප්‍රශ්නේ මේකයි. අද පින්කමක් කරනවා. උත්තරීතර මනුෂ ධර්ම. උත්තරී මනුෂ ධර්ම අලමරිය ඥාන දර්ශන අධිගතෝ සෝවාන් පච්චමේ කාලේ සබ්‍රහ්මචාරී පුත්‍රෝ නමං කු භවිස්සාමීති අවින්නම් පච්චවේක ධම්මං කියලා ඒ සූත්‍රයේ තියෙනවා. දෙන්නද? ඒ සූත්‍රයේ එකක් තමයි පැවිදි කරන්නේ. පැවිදි කිරීම ලෝතර බුදුහාමුදුරේ ස්ත්‍රීරණේ පුරුෂරත් පුළුවන්. පුරුෂරත් පුළුවන් ඉස්සර පුළුවන්. ඒතන ස්ත්‍රී පුරුෂ ගත්තේ දැන් අරගෙන තියෙන ස්ත්‍රී පුරුෂ කියලා කියන්නේ කොහෙන්ද ගත්තේ? භාව රූපේ. ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා. නමුත් එදා අපි ගත්තේ කොහමද? ස්ත්‍රී භාව පුරුෂ භාව නේ. අස්තිර දේ ගත්ත නිසා ඔක්කොම ස්ත්‍රීයෝ. තේරුම් ගත්තද? බුදුහාමුදුරන් කාටද? අත්තර දෙයක් පිළිගත්තු කටිනේ ඔක්කොම කියන්නේ කාටේ? ඔක්කොම ස්ත්‍රියෝ. පුරුෂයයි කියලා කියන්නේ කවුද? ලෝකෝත්තර ධර්මයට පත් වෙන එකනට. ඒකට භාව රූපේ නෙමෙයි. භාව රූපේ නෙමෙයි. ඒතර දැන් ස්ත්‍රියක් හෝ වේ දර්ශනීය දැක්කනම් එයාට පුරුෂේ. හැටර ගණන් ගන්න. පුරුෂයෝ ගානි අටපොසම කියලා කියවම ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයට පත් වෙනකොට ස්ත්‍රිය පත් වෙන පුරුෂේ පත් වෙන එයායි දෙන්නේ නෙමෙයි පුරුෂේ. ලෝකෝත්තර ධර්මයට ආවන. ඒ මොන ධර්මෙන්ද? බුදු ධර්මෙන්. Hindu ධර්මෙන් ඒක එහෙම නෙමෙයි. Hindu ධර්මෙන් කියන්නේ දැන් මෙහෙමයි. ඒ දැන් ස්ත්‍රියක් කවදාවත් නොහෙල්ලු බුදු වෙන්නේ නැහැ. හැබැයි බුදු වෙන පැටියෙක් වඩ හදන්න පුළුවන්. මේකනේ පුදුම වැඩේ. බුදු වෙන පැටියෙක් බඩේ තියාගෙන ඉන්න පුළුවන්. ඒ මහා මායා දේවී චල කුස තියාගෙන ඉන්නේ කවුද? සිද්ධාර්ථ කියන බුදු වෙන පැටියෙක් නේ. ඒ මෛත්‍රියක් තියෙනවා. නමුත් බුදු වෙන මෛත්‍රියක් නැහැ. අනේ මෙහෙම කතාවක්. අදත් ඒ කතාව තියෙනවා. මේව කිව්වහම තරහ වෙන්න පුළුවන්. නමුත් වෙනයි ධර්ම කියනකොට මට නොකිය බෑ. ධර්මයේ කියනකොට ඔක්කොම ඉලි කරන්න වෙනවා. සත්‍ය දැකමු සත්‍ය ඉලි කරන්න. එදා බුදුහාමරන් කාලේ. ඉස්ත්‍රිය කියලා කිව්වේ කාටද? ඔක්කොටම. ඉස්ත්‍රිය කියන්නේ කාටද? චින්තනය ගත්ත කට්ටියට. ඒක උනම් මම නිදර්ශනයක් කියන්නම්. ඔයාලා තේරුම් ගන්න. කාලගෝල ප්‍රශ්නේ. අනිත් ප්‍රශ්නේ තියෙන දන්නේ. කාලගෝල. ඉතින් තමයි නැකම හැදෙන්නේ. කාලගෝල. ගෝල කාල. කාලගෝල කොහෙද හිටියේ? කොහෙද හිටියේ? කාලගෝල කොහෙද හිටියේ? අඹුවලයි ගෙදර. අඹුව කියන්නේ කවුද? ඈ? ඇහෙන කියනකො. සිතත් සිටිවිලිත් වල තමයි අඹුවේ කියලා කියන්නේ. දිත්තල. තව දෙන්නේ මොකද? දිත්තල කියන්නේ සංසාරෙ දික් කරන එක, තලයේ දික් කරන එක. දිත්තල. එයා හිටියේ ඔයෙද? කාලගෝල ගෙදර හිටපු ඔය කොල්ලා. එයා කාලගෝල, ගෝල කාල. එයා කළුවේ මිටි. එයාගේ ඇස කන්නාවේ ඉස්සරහ දින මුකුත් පිරලා නැහැ. මේ පුරෝගති මොනවයි? අර දිත්තල කියන ඇහෙන් දිත්තල කියන ඒවා ඇහෙන් අරගෙන දාගත්තා, කණෙන් අරගෙන දාගත්තා, නාසයෙන් අරගෙන දාගත්තා, දිවෙන් අරගෙන දාගත්තා, කයෙන් අරගෙන දාගත්තා. දැන් මේ පහම පුරවගත්තා. ඒ පාර මනත් ඒ පාර දිනුනා හයත් ආවා. ඊළඟට මේ තුල හත් වෙන එක තමයි සතෙක් පුද්ගලෙ ආත්මයක් දෙවියෙක් ඉන්නවා කියන එක. හතක් ආවා. පුද්ගල ප්‍රඥප්තිය හතක් ආවා. දැන් ඇවිල්ලා තියෙන මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය ශරීර හතක් පිළිගත්තා. සක්කාය දෘෂ්ටිය ගැන කියන්නේ.
එතකොට මේ සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මේ සක්කාය දෘෂ්ටිය තියෙනකොට අපි ධර්මයෙන් ඈත් වෙලා ඉන්නේ. සක්කාය දෘෂ්ටියෙන් කරන ධර්ම නෑ. සක්කාය දෘෂ්ටියෙන් අයින් වෙනවා. ඔය සත්‍ය පුද්ගලෙක් ඉන්නවයි කියලා බෙදලා කරන්නේ. මේක තුල සත්‍ය පුද්ගලෙක් නැහැ. අර කුඩා ළමයා කිව්වේ ඒක. මේක මමත්වෙන් තොරයි. ඒක බොහොම ලස්සනට පෙන්නවා. කණ්ණාඩියක් අරගෙන කණ්ණාඩියේ රූපයක් පේනවා. තමන්ගේ රූපය වැඩෙනවා. ඒක හිත කියනවා මේ මේ රූපේනි මම නෙමෙයි. ඒ කියන්නේ හිත. නමුත් ඇහෙන් බැලුවහම වෙනවා කණ්ණාඩියේ දැකපු එකත් රූපේ මේකත් රූපේ මේ කාගේ රූපේ තමන්ගේ කියලා. එතකොට රූපේ කියන්නේ මායාවක්. මායාව කියන එක මායාව. බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඇහෙන් බලන රූප, කණෙන් ගන්න රූප, නාසයෙන් ගන්න රූප, දිවෙන් ගන්න රූප, කයෙන් ගන්න ඔක්කොම මායාව. මායාව. විඥානියත් මායාව. ඉතින් බලන්න පින්නත් බුදුහාමුදුරුවෝ ධර්ම කොච්චර ලස්සනට අල්ල මෙයා කිව්වද කියලා. මේව මං හැමදාම කටපාඩම් කරවන්න යනවා කියලා තියෙනවා. එක්කෙනෙක්වත් මට අන්තිමට එන්නේ බැනලා. ලියුම් එවන්න. කවුරු හරි වාසනාවන්ත කෙනෙක් එක්ක ලියලා තියෙනවා. ඒක වරදක් නෑ. හොඳයි ඒක. මං ඒකට ස්තුතුවන්. අනේ තව ලියුම් එවන්න. වැරදි කියනවා නම් හරි ගස ගන්න. තව ලියුම් එවන්න. මට ඒක එහෙම එව්වහම සන්තෝෂයක්. මේ අවුරුදු 45 මේව පරිත්‍යාග කරලා මේ කරපු සේවයට මට ලැබෙන උත්තරය ඕක නම් කොච්චර වාසනාවක්ද මේ ලෝකේ. ඈ එහෙම නියම. එහෙම නෙවෙයිද? මේක මිස තෝරගන්නේ මොකද කියලා. ඒ විකාර නැතුව මේ ධර්මයහල ධර්මය දැකලා බුදුන් දකින්න. දැන් කාලය වෙලදී මේකට මේ ඉන්ද්‍රියන්ට රැත් වෙලා ඉන්න නෙමෙයි මේ ඉන්ද්‍රිය මුලාවෙන් නිදහස් වෙලා ධර්ම දකින්න නෑ මම ඔබලට කියන්නේ. දැන් මේ කාලම කවනවා. වැඩි කල් නෑ වෙන්නේ. දැන් හතරෙන් මේ මේ ලෝකේ පවතින හතර නම් හතරෙන් තුනක් දැන් ගිහිල්ලා. ස්පේස් ටයිම් අනුව. තව එකයි තියෙන්නේ. ඒ තමයි මෛත්‍රී බුදු සාසන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මොන වෙනවද කියලා දන්නේ නෑ. ඒව කියන්න පුළුවන් හැබැයි. ඒව දැම්ම කියන්නේ. ඒක සිද්ධ වෙන ඊළඟට සිද්ධ වෙන අනාගතේට සිද්ධ වෙන දේ මොකක්ද කියලා. ඉතින් පින්නන්නේ ඒ හැම දෙයක්ම පැහැදිලිව අකුරෙන් අකුරට ඔයාලට පෙන්වන්න පුළුවන්. ඒව නෙදන කියනවා නෙමෙයි. ඔබලට මේ කියන්න ඕන අවස්ථාව මේ කියadenne. මෙන්න මේ අවස්ථාවේ අප්‍රමාදව ධර්මයේ දකින්න. ධර්මයේ අතීත වර්තමාන අනාගත කාලත්තරෙන් තොරයි. අන කාලගෝල හිටිය දැන ඉතන. පරිම එදිර එයි දිත්තලකින් වචන ගත්තාම එයා මොකද උනේ? කාලගෝල කියලා පරිම කෙනෙක් කියලා ගත්තා. ඉතින් කාලගෝල බැන්නේ කවුද? එයායි උගන්නපු ගුරුවරයානේ. දිත්තලනේ. හිතසිතින්නේ කලර බැන්නේ. කොච්චර කියලා බැන්නේ? හත් අවුරුදු කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. හයයි. සක්කාය දිට්ඨියත් එක හතයි. ওই හත් අවුරුදු ඕක. කවුරුත් බඳවල තියෙන විවාහය තමයි. ඔයත් බඳවල නැද්ද? කවුරුත් බඳවල. මේ හතෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. සක්කාය දිට්ඨිය ගත්තාම හතයි. සත්‍ය පුද්ගලයේ දෙවිය බ්‍රහ්මේ මාර්ග කියන එකල ගත්තාම හතයි. මේ තමයි හත. මේ හතේ තමයි ඔබල ඉන්නේ. එතකොට වැරදි මුත, වැරදි වෘත ඒවත් අපි ගන්නවා. සීලපත පරාමාස කිව්ද. ඒවත් අරගෙන සක්කාය දිට්ඨි අරගෙන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා වැඳෙන්නේ. තථාගත දර්ශනට අනුව උන්වහන්සේ හොයාගත්ත මේක සත්‍යක් නැති බව. සත්‍යක් නැත්තම් මැරෙනවද? නැයි සත්‍යක් මැරෙනවද කියලා. ඈ? නැයි සත්‍යක් උපදිනවද? එතනම උත්තරේ තියෙනවනේ. උප්පත්තිය මරණය වුණා. උපාද වය ධම්මිනෝ. උපාද වය ධම්මිනෝ කියලා කියන්නේ එතන. උප්පත්තිය මරණය දෙකම උප්පත්තියට මරණ විරුද්ධයි මරණට උප්පත්ති විරුද්ධයි. මේ දෙකම තියෙනවනේ මේ දෙකම නැති වෙනවා. උප්පජ්ජිත්ව අනිරුද්ධාන්ති. උපන් ධර්මයට නම් ඉතුරු නැතුවම නැති වෙනවා. උපසමය කියන්නේ මේක නිදාසීම. මේ දෙකෙම නිදාස වෙනවා නම් ඒක තමයි උතුම් සපත. උප්පත්තිය මරණ නැත්තම් තියෙනවා. ඒ සංස්කාර වලින් නිදහස් වෙනවා. ඒ ළමයා නිදහස් වෙලා තමයි මේ කතා කරන්නේ. උප්පත්තිය මරන්නේ නැතුව. අර උදේ මහර පෙන්න කතාවේ පෙන්නේ මේක. උප්පත්තිය මරන්නේ නැතුවයි ඒ ළමයා. ඒක නිසා තාත කතා කරනකොට බලන්න. ඔය අතට ඒක පේන්නේ නැහැ.
තාත්තත් මැරෙනු නේද? hina වෙවි කියන්නේ. නැත්තම් දුවේ කැමති වෙන තාත්තා මැරෙනු දැක්කම ඈ? එයාට මරණයක් නැති නිසා එයා එහෙම කතා කරනවා. එයාට මරණයක් නැහැ. එයා මරණේ ඉක්මවල ගිහිල්ලා. ඒක ඔයගලට පේන්නේ නැහැ. අහන් ඉන්න මට ඒක පේන්නේ නැහැ. ඒක දකින්න. අන්න දකින්න තේ කිව්වේ ඒකයි. ඒ ළමයා hina වෙවි තාත්තරෙක් කියලා. දැන් මරණේ නවත්තන්න බෑනේ. ඒ දරුවට මරණයක් තියෙනවද? ඒ දරුවට මරණයක් තියෙනවා නම් බුද්ධහම වුණේ නෑනේ. ඒ ළමයට මරණයක්? උප්පත්තියේ මරණේ ජය අරගෙන අය අර කතා කරේ. එතකොට එයාට දෙවියන්ගේ පිට වුණේ නෑ. බ්‍රහ්මයාගේ ආරක්ෂාව වුණත් නෑ. කාගවත් ආරක්ෂාව වුණත් නෑ. එයා සරියක් පුද්ගලෙක් නෙමෙයි. පැහැදිලි වෙන්නද? ඉතින් මේ ගැඹුරු ධර්මයේ ඔය අතට ඉදි කරාට තේරෙන්නේ නැත්නම් පුර කරන්න. දවසෙන් දවස මේක වැඩි දියුණු වෙන්න ඕන. වැඩි දියුණු කියන්නේ වැඩි වෙන ගමන් කෝලහල කරගන්න එක නෙමෙයි මේ ගහගන්න එක නෙමෙයි. සත්‍ය ලෝකේ ඉදක් තියෙනව අදක් තියෙනව ඉදිරියක් තියෙනව. බුදුදහම නැති කරන්න බෑ. අන්‍යාගමුත් ඇති වෙයි. අන්‍යාගම් තුනක් කමන්නේ. ඒ සියලු ආගම් වලින් ප්‍රධාන ගණ ගන්නවා තථාගත දර්ශනය. ඒක දැන් දකින්න පුළුවන් එකක්. මං කියනකොට පිළිගන්නව නෙමෙයි. උඹලටම බලා ගන්න පුළුවන්. එන්න බලන්න. එන්න පිළිගන්න කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. ඒහි පස්සිකෝ භගවතු දම්. දැන් ඔබට පේනවා දැන් ධම්මදින්න තෙලුම් හාමුදුරුවෝ කනඩොල්ලේ ඉන්නවා කියන එක. උඩ බැලුවේ නැට කියන එක. අතු ගානකොට නාම බිම්බල්ලා අතු ගානකොට මොනවද කියන්නේ නාමල් රේනවා. නාමල් රේනු කියන්නේ නැටි ගස් වල මල් වල රේනවා. ගහක් යට නෙමෙයි. ඒතකොට මෛත්‍රී පුරුසාගෙන කොහොමද නිවන් දකින්නේ? කොහමද? පාවුල් පිටින්ම ගිහිල්ලා. දරුවෝ අම්මලා තාත්තලා ඔක්කොම එකට ගිහිල්ලා අමා මහ නිවනටපත් වෙන්නේ. මාලිගාව පිටින් එනවා කියලා කියන්නේ ඒක. ඒකට එහෙමනම් තියෙන්නේ තනි කරම කල්යාණ මිත්‍ර සම්පත්තිය. දැන් මේක නැත්තේ විනාශේ ළඟ හන්දක් දන්නේ නැහැ. ඒක කියන්නේ නැත්තම් පින්නන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කරනකොට එකිනෙකට තමයි හතුරු නැහැ. තමන්ගේ ඥාතීන් කවුරක්වත් හතුරු වෙන්නේ නැහැ. ඔක්කොම මිතුරු හැටියට ඉන්නේ. ඒ මිතුරු සම්පත්තිය එක තමයි කවුරුත් කියන්නේ. ඊළඟ බුදුන් දකින්න. කවදාත් වෛරයට පහළ වෙන්නේ නැහැ පින්නන්නේ. මේ මෛත්‍රී පුරුසාසනේ ගන්න. මේ මහා කරුණාව ඒක මුදුන්පත් වෙලා තියෙනවා. බෙදන්න බෑ මහා කරුණාව. බෙදෙනවා නම් කරුණාව නෑ. එක එක්කෙනාට එක එක විදිහට ඒකට බෙදෙන එක කරනකොට තරහකාරය ගියාම තරහකාරට බෙදන්න හැන්දක් නෑ. ලොකු ලොකු පොල් කටු හැන්ද වලින් හැම එකෙම බෙදලා බෙදලා අන්තිමට බලනකොට තරහකාරය දැක්කම බෙදන්න හැන්දක් නෑ. කරුණාව බෙදන්න. කං හැන්දක්වත් නෑ. ඒ තරමට ගිහිල්ලා තියෙනවා. ඒ අද තියෙන මෛත්‍රී. නමුත් බුදුහාමුදුරුවෝ මෛත්‍රී කණ කිව්වේ උද්දං අදෝච තිරියංච උඩියට අරන් නැතුව. ඒක කාලෙන් තොරවයි කිව්වේ. කාලෙන් තොර කියන කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක කාලගෝල කෙනෙක්. කාලගෝල කෙනෙක් දැනගත්තාම ඒක කාලෙන් තොර බව පෙන්වනවා. ඒක පෙන්වනවද? දැන් බලන්න චක්‍රයක් අරගෙන. දැන් ඔබලගෙන් ඇහුවොත් ඉපදෙල කොච්චර කල් ඉන්නවද කියලා දෙන උත්තරේ මොකද? උපදෙල කොච්චර කල් ඔයගොල්ලෝ ඉන්නේ මේ දැන්? තා කොච්චර කල් ඉන්න බලාපොරොත්තු වෙනවද? අර අවුරුද්ද කරගාරයක් අර හිඹුල් කුල ඔළුවට තියලා මෙහෙම ඔල්ලාර තෙල් ගානකොට කියනවනේ කිලිමොල් ගහ දළු දනකන් අවුරුදු 120 ට 220ක් ආයුබෝ වේවා කියලා. ඒකද? අවුරුදු ගණනක් ඉන්නේ ඉන්නේ මොකද වෙන්නේ? මේ අර අර කළු පාට තොණු කෙස් සුදු පාට වෙනවා. අටකටු ටිකක් නැවිලා තියෙනවා. හරි ඉස්සරහා කෙනෙක් මෘදු වෙන්න බෑ. නැවිලා ඉස්සරහට නැවිලා ගොරකට වගේ වෙනවා. අර තිබුණු ස්වභාවය නෑ. හැමෝටම එහෙම තමයි වෙන්නේ.
ජරාවට පත් වෙනවා කියන්නේ ඒක. ඉතින් එහෙම පත් වෙන කෙනෙක් නෑ. ඉතින් වාසයට යන්නේ කොහොමද? ඉතින් වාසයට යන්නේ කව නවත්තන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? ඇයි වාසයට යන්නේ කව නවත්තන්න බැරි? මම ඔයාලගේ අහන ප්‍රශ්න. බණ අහන්න ආන එක දැනගන්න. වයසට යන එක නවත්තන්න බැරිද ඔයාලට? වයසට යන නැතිව බලන්න නම් ඔබ බලන්න ඕන අඬ නිඳ කියන තැන බලන්න ඕන. කාලෙන්තර ධර්මයේ බලන්න ඕන. හැබැයි ඒක බලනකොට බලන්නේ ඔයතුන් ඉගෙන ගන්න ලොකු රහසක් තියෙන දෙයක්. ඔබල හැමදිස්සෙම උප්පත්තිය ඉඳලා ඉස්සරහට යන්න. ඒක උරුලුසු වෙලා උප්පත්තිය ඉඳලා ඉස්සරහට යනවා. ඒ කියන්නේ මෙහෙම ගත්තා මේක එක මේක දෙක. මේ දෙක අතර කියන්නේ කාලය. කාලය ඉස්සරහට තියනවා නම් කවදාවත් බුදුන් දකින්න බෑ. ඇයි? සාසර් දෘෂ්ටිය උච්චේ දෘෂ්ටියනෝ. සාසර් දෘෂ්ටිය කියන්නේ මේ ජීවිතේ පමණක් කියන එක. උච්චේ දෘෂ්ටිය කියන්නේ මේ ජීවිතෙන් පස්සේ කියන එක. මේ දෙකම එනවා. ඉස්සරහට දැම්මම ඒ නිවන් දකින කට්ටිය කොහොමද ඉන්න ඕන? කාලය කොයි විතර දන්නවද? කාලේ අනිත් පැත්තට ගිහලා කියන්නේ කොයි පැත්තටද? කාලේ දැන් ඔයා උපත්ති පිළිගත්තා. ඔයiate උපත්ති පිළිගන්න තියෙන්නේ. කොච්චර කාලෙ මේ උපත්ති පිළිගන්නද? ඔරලෝසු වෙනවා ගැන උපන්න අවුරුදු ඉඳලා දැන් කොච්චර කාල ගිහිල්ලා? තවද කොච්චර ඉන්න බලාපොරොත්තු වෙනවද? ඒ ඔරලෝසු වෙලා. කවදාවත් ඔබට ඔය වැඩේ කරන්න බෑ. මේ බලන හැම කෙනෙකුටම ওই බොරු අහුවෙන්නේ නැහැ. ඔහොම බලුවා. බොරු අහුවෙන නම් ඔබ උපතේ කියන තැන බලන්න. උප්පත්ති. මේ වට හැබැයි කෝඩ් ප්‍රකෝඩ් ගන්න දුන්නත් කියන්නේ නැතිකම. කලින් ඉල්ලන් අහගන්න බෑ මේක. ලස්සන ධර්මයක්. පරම සත්‍යයක්. උප්පත්ති. හැමෝම කතා කරන උප්පත්තිය ගැන. සම්මා සම්බුදුරණවහන්සේ කියන උප්පත්තියක් නැහැ කියලා. මොකක්ද ඒ කිව්වේ උන්වහන්සේ? එතකොට බලමු අපි අරගෙන. තමන්ගේ උප්පත්තිය තියෙනවද කියලා. හැම කෙනෙක්ම බලන්න. තමන් කොහේ ඉඳලාද ආවේ? මට අහන්න. මට ඒකට උත්තරයක් ඕන. ඈ? කොහේ ඉඳලා ආවද කියලා දන්නේ නැත්නම් කොහේ ඉඳලා යනවද කියලා දන්නේ නැහැ. ඒකත් දැනගන්න බෑනේ. හොඳයි මෙහෙමවත් දන්නවද? ඒ මව් කුසරාවයි කියලා දන්නවද? ඈ හේත මව් කුසරාවයි කියලා දන්නවද කියලා ඇහුවා. ඈ දන්නේ නැහැ. දන්නේ නැහැ. දන්නේ නැහැ. මෙන්න මේ ටික දැනගන්න දැන් හරි. මෙන්න මේ කාරණේ ඔයගොල්ලෝ හොඳටම දැනගන්න ඕන. චින්තනයේ හරහා. ඒක ලෝකෝත්තර ධර්මයක් නෙමෙයි. චින්තනය හරහා දැනගන්න. ඔබ මව කුස සීවලි හාමුදුරන් මම මේ කියන්නේ. සීවලි හාමුදුරන් වෙනස් ඔබ. මව කුස මාස 9ක් මාස 10ක කාලයක් ඔබලා මව කුස ඉන්නේ. වැඩිම ගන්න. සීවලි හාමුදුරන්ට ඊට වැඩි. මාස 9ක් 10ක්. ඒක මාස 8ේදී මේක සම්දිස්ථානයක් සබහා ධර්මයේ එක තියෙන සම්දිස්ථානයක් මේක දැනගන්න. 8 වෙනි මාසෙදී ඔබ මව කුසේ ඉන්නකොට ඔබට තියෙන ස්වාභාවික පෙරහුරුවක් පොඩි එක්සයිස් එකක් තියෙනවා. මේ එක්සයිස් එක මොකක්ද දන්නවද? ඔබලා දැනගන්න ඕනේ. මව කුසේ ඔබ මව කුසේ ඉන්න 8 වෙනි මාසෙ
ඒක දෙමව්පියොත් දැනගන්න ඕනේ අත්ත වශයෙන්ම ඒක දැනගන්න ඕන තැන. ඒක භයානක මාසයක් ඒක. ඒක පෙරහුරුව. අටවෙනි මාසේ. දැන් අටවෙනි මාසේ බබලා හම්බ වෙනකට ප්‍රේසම් එන්නේ කියනවා. මෝටර් සයිකලෙන් යන්න එපා. අධික වේගෙන් යන්න එපා. වැටෙන්න ආරෙම වෙන්න එපා. බොහොම ප්‍රවේසම් වෙන්නේ කියන්නේ ඒක නිසා. දරුවගේ ජීවත් වීම අපි කියනවා අපි කතා කරන්නේ පාවෙන්න වෙන. අටවෙනි මාසේ මවුට් වෙනවා. ඒ වෙලාවට බඩ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඔබ මව කුස ප්‍රසන්නිය අරගත්ත වෙලාවෙ ඔය කාල රූපයෙන් දවස් 7ක් යනකොට දෙනවා. 74 දක්වාම ඔය කාලේ සිනව ගන්නවා. 7ක් අපි අරගෙන එතෙන් ඉඳලා ගත්තාම කාල රූපේ තියෙනවා. පළමුවෙන්ම කාල රූපේ හැදෙනවා. එතකොට ඔයගේ ඔයගේ හදවත ඇතුළු මුළු හෘද වස්තු ඇතුළු ශරීරෙම වැඩෙන කොහොමද? මවගේ ආශ්වාස ප්‍රාශ්වාස තුලින් මෙහැමගේ මෙහෙම. දැන් මව කුස ප්‍රශාන්ත ගත්තට පස්සේ 17 ඉඳලා මව කුස ආශ්වාස ප්‍රාශ්වාස තුල තමයි මේක වැඩෙන්නේ. කාල රූපය ඇරෙන. තාස් ඒක 77 යනකොට අඳුරන්න පුළුවන්. කවුද ඉන්නේ කියලා පිරමිඩ ගන්න ගියා. ඉතින් අපි මේ කතා කරේ දැන් ළමේ ප්‍රසංගය අරගෙන ඉවරයි. දැන් ප්‍රසංගය අරගෙන කියන්නේ මොකද්ද? වෙන කොහේ හරි ඉඳලා මව කුසට ආවා. මව කුස පිළිසිඳ ගත්තා. ඒක උප්පත්තියක්ද නැති එකක්ද? ඒක මොකද්ද කියන්නේ? උගල දන කියන්නේ මොකද්ද? ඒක උප්පත්තියක් නෙමෙයිද? මවකද ප්‍රේරණ දෙකට ඒක උප්පත්තියක් නෙමෙයිද? ඈ? අන්න උප්පත්තියක් කියලා කියන්නේ. දැන් ඔන්න මව කුස ඉන්නවා. එතකොට දැන් ඔබ මාස 8 වෙනි මාසේ එනකොට සබාධර්මනව පාවීම තියෙනවා. පාවීම කියන්නේ එක වෙලාවකට දරු වගේ පණ මව්වව තියෙනවා. අපි එහෙම කතා කරන්නත් ඇයි පාවීම මේ පාවෙනවා කියන්නේ ඒක. සමහර විට මව්ගේ පණ දරුව ගාව තියෙනවා. සමහර විට ඒ දෙක ওই විදිහට තමයි තියෙන්නේ 8 වෙනි මාසේ. මේකට කියන්නේ පෙරහුරුව. එතකොට අපි පුගා ප්‍රවේශම් වෙන්න ඕනේ මොකද මේ පෙරහුරුව නිසා සමහර විට මව්ගාවේ ඉන්නකොට වුණත් අර දරුවෝ නැති වෙනවා. බිහි වුණා. දරුවෝ ගාව වුණොත් මව් අම්මගේ ස්වභාවය අම්ම නැති වෙනවා. මේක මහා බාහනක තන. ඔයකොරයක් ගන්න නැතුවට ওই 8 වෙනි මාසේ තියෙන ස්වභාවය ওই කිව්වේ. මේ හැමෝටම මෙහෙම 8 වෙනි මාසේ ප්‍රවේශම් වෙන්න කියනවා. ඒක සාමාන්‍ය කතාවක් නෙමෙයි ඒක. ඒතර පාවීම කියන එක. එතකොට දැන් ওই ওই එමෙතන දෙන්නම නැති වෙනවා. වෙනස්සලක දෙන්නම නැති වෙනවා. එතකොට එනම් 8 වෙනි මාසේ ප්‍රවේශම් වෙන්න ඕන. එතකොට 8 වෙනි මාසේ මොකද කරන්නේ? අත කතා කරන බිහිවීමට පෙරහුරුවක්. දැන් මව්කුස ප්‍රතිසන්දර දැන් මව්කුස ඉන්න ඔයයි. ඒ මව්කුස ඉනකොට ආස්වාද ප්‍රසාර කොහෙන්ද? නාහෙන් නෙමෙයි. නාහෙන් කිසි කෙනෙක් ආස්වාද ප්‍රසාර කරන්නේ නැහැ. පෙකිනි වැලෙන්. හැමෝම මුළු ශරීරෙම දුවන්නේ පෙකිනි වැලෙන්. අංගමංගාරකාමන කියන වායුව. මුළු ශරීරෙම දුවන්නේ මේ විදිහට. මේකත් අර විද්‍යානුකූල පාඩමක් වගේ තමයි. මේ ධර්මයටම මේ සබා ධර්මයටම අල්ලග වෙන්නන්නේ. දැන් ඒ එතකොට කොහෙමද? වායුව වැඩ කරන්නේ. කවුරු ගන්නෙ වැඩ? මව් ආශ්වාස ප්‍රාශ්වාස ගන්න එක තමයි දරුවත් අල්ල. ඉතින් එහෙම ඉඳලා බිහි වෙන කෙට 9 වෙනි මාසෙදී මෙතන මොකද වෙන්නේ? 9 දවස් ගන්න කෙනකොට 9 10 අතරේ මොකද වෙන්නේ? 9 බිහි වෙනකොට අර පෙකිනි වෙල කපනවා. එතකොට දැන් මව්ගේ දරුවගේ සම්බන්ධය තියෙනවද? නැහැ. අන්නේ හුරුව තමයි. දැන් ඒකට දරුවට ඉන්න ජීවත් වෙන්න බෑ. ඒ වායුව නැතුව.
දැන් වායුව නැතිව පුරුදු කරන්න තමයි අර එහෙම කරේ. පෙකින වල කපලා අර ගැට ගන්නකම් යට ඉන්න පුළුවන්. අර 8 වෙනි මාසේ පුරුද්දේ. දැන් ගැට ගහලා ඊළඟට එහෙම නැත්නම් අර කකුල් දෙක අල්ල උස්සලා මේ කරනවා. පිටට තට්ටු කරනවා. දරු දරු. නැමෙ අර වෙන බෝ අතාව මේ විදිහට එක එක විදිහට කරනවා. හුස්මාරි මේ හිර වෙනවා. තමාර කටේ හුස්ම එන්නේ නැහැ. හොඳ තේරුම් කරගන්න. දැන් ඉතින් සිද්ධ වෙන්නේ දැන් ඔය දැක්කම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අර පෙකින් වෙන කබල බැන දැන් පස්සේ ඒ ටික ජීවත් වෙන මෙයාට ආස්වාද මෙහෙන් වායුව ගන්න ඕන මේ ලෝකෙ. එතකොට මෞත් එක සම්බන්ධේ නැහැ. දැන් මම අහන්නේ ඔයයි උපන්නේ කොතනද? හැමෝම අපට උත්තරේ කියන්න. එකරි ඕනේ නෙමෙයි. උපන්නේ කොතනද? මව කුසද? මව කුසෙන් බිහි වෙලාද? හොඳයි. කේන්ද්‍රය කියන්නේ මධ්‍යස්ථානේ. කේන්ද්‍රය ಅದෝ තියෙන්නේ. ග්‍රහය පිළිල කේන්ද්‍රය කරගෙන අපන් කුමාරි හරි කුමාරියට හරි කේන්ද්‍රය ಅದෝ තියෙන්නේ. මහා මොට්ටියෝ නේද? ඒතර දරුවා මාස දරුවා වැඩිලා නේ. මාස 9යි මාස 9ක් 9ක් වැඩික දරුවා නේ. දැන් එතකොට හරිද ඔය උප්පත්ති? උපකරණ පුරන්න. ඔයගොල්ලෝ උප්පත්ති උපකරණ උප්පත්තියක් තියෙනවා කියලා. මම කියන්නේ නැහැ කියලා. උපන් දෙකක් තියෙන එතකොට අපි මවකස උපන් නැහැ කියලා පිළිගන්න නම් අපිට කියන්න බෑ. මවකස ප්‍රතිසන්ද ගත්තාම තමයි ඒක උප්පත්තිය තමයි. එහෙමනම් මෙහි වෙලා ඉන්න එක තව එකක්. මේ ලෝකෙන් අතරලා උදාහරණයක් මම කියනවා. සංඛාර කදලූපමා කියලා බුදුහාඳුරු කෙසෙල් ගහ පෙන්නන සංස්කාර මේ හිතත් සිතුවිලි කියන දේ පෙන්නන ගොඩටම ගත්තේ කදලූපමා කියලා කෙසෙල් ගහ පොළේ. උදාහරණ අරන් බලන්න. කෙහෙල් ගහ මහ ගහ හැදිලා මව් ගහ හැදිලා කෙහෙල් ගණක් වැඩෙනවා පීග්‍රා. එතකොට දැන් අපි කියනවා මව් මරා උපන් කුමරා මොකද කෙහෙල් මල කෙහෙල් මල කෙහෙල් මල මව් මරා උපන් කුමරා කෙහෙල් 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 ගන්න මොකද කැවිල වැටෙනවා තනක් වැටෙනවා. දැන් මෙතන තියෙන්නේ දැන් බලන්න. එතකොට අර කෙහෙල් පොළවේ අර තියෙන අලේ ඒක මවගෙන මවගෙන් හිරිච්ච ගහන්නේ ඒක වටේට වටේට මොනවද තියෙන්නේ? කුරුල්ලෝගේ මොනේ මේ කුරුල්ලෝ කියන්නේ? කෙහෙල් පටව. කෙහෙල් පටව. වැඩි මල්ලෙක් කෙනෙක් ඉන්නෝ බාලෙක් කෙනෙක් ඉන්නෝ වටේට ඉන්නෝ. දැක්කද? එතකොට දැන් පවුලක් නේද ඒක? දැන් පොළවෙත් එක කාගෙන්ද සාරි ගන්න එයා පළමුවෙන්? කෙහෙල් ගහ මහා. එයා ජීවත් වෙන ගහ අර කුරුල්ල හැදෙන සාරි ගන්න කාගෙන්ද? පොළවෙන්ද? අලෙන්ද? කියන්නකෝ බෑ නේද? අලෙන් කියලා කියන්න පුළුවන් සාමාන්‍ය වෙලාවක් විතරයි. අලෙන් තමයි හැදෙන්නේ. අලෙන් තමයි මතුවෙන්නේ. ඒක පින්නත්නේ ඒ පාර ටික දවසක් යනකොට එයාගෙනුත් මුල් වෙනවා. එකක් දෙකක් තුනක් වෙනවා. ඊට පස්සේ තමයි කපල හිටවන්න පුළුවන්. ඒක ඉස්සරහට ගොත් ගහනරන. අර නිකම් මොය විතරක් කඩලා හිටෙව්වොත් කුණු වෙලා යනවා. පැලෙන්නේ. මේ විද්‍යානුකූල පාන ක්‍රම මේ නමුත් මම ඔයතර මේ තේරුම් ගන්න පුළුවන් කියන එක කියන්නේ. එතකොට දැන් ඔබට දැන් අර මව් කුස හිටියා වගේම තමයි අර ඉස්සෙල්ල සාරේ ගත්තේ කොහෙන්ද? මව් ගහෙන් අර ආපු මොටියෝ ටික හැදුනා. ඒ පාරේ මේ මටියා මොටියා ඒ පාරේ නූල් දෙක තුනක් විතර මුල්ල ආවට පස්සේ කපල ගෙහිලා වෙන් කළ වෙනු හිටවනවා. එතකොට පොළවෙන් සාරේ අරගෙන ඒව හැදෙනවා ඒ පාරේ. එයා වෙනම හැදෙන්නේ. එතකොට කේල්දා කොහෙද හැදුනේ පළවෙනිම? දැන් මව් කුසලිනේක දැන් අපිට වෙන පිටින් හැදලා ඉන්නවා. පවුලේ ඉන්නවනේ පවුලේ කට්ටිය.
මහකේල්ක දැන් කනවැරිලා වෙනවා අනිත් පටව එක එක තැන් වල ගිහින් හිටවනවා. ඔබට තේරුණාද? එහෙම හිටියොත් අනිත් එක පිළිවෙලකුත් තියෙනවා. අක්කරයක් ඇහෙලට ඒවත් මේ පළ හිටවනකොට අර අර කපාපු පැත්ත අලින් කපාපු පැත්ත එක පැත්තකට නෙඩුවොත් අනිත් පැත්තට තමයි කනවැටෙන්නේ. ඒක විද්‍යාව. ඒක තේරුණාද? එතකොට අක්කර එක කෙහෙල් හිටවන්න පුළුවන් එක පැතර ගැන වැටෙන. ඕනම් හිටවල බලන්න. මේ විද්‍යාවත් ඒකට සම්බන්ධ වෙනවා. මේ මේ කියන්නේ ඌ අතර දැනගන්න. එතකොට මේ මේ සබාධර්ම ගැන නේ මම මේ කතා කරන්නේ. දැන් අර කෙහෙල් ගහ අරගෙන මේ එතකොට අතන අතන දෙපාරක් තියෙනවා මෙතන දෙපාරක් උපන්න. අර වටේට එන්නේ කුරුල්ලෝ. කුරුල්ල මුල් ඇල්ලුවට තමයි අලවංගෙන් කපල කියලා වෙලින් දැනක දාන්නේ. මුල් අල්ලන්නේ ඉස්සර කැපුම් මොක වෙන්නේ? පළවෙනිනේ. ඒ වගේ අර පෙරහුරුව කරන්න වගේ තමයි අර මුල් අල්ලන එක. ඒකට. අර පිටින් කනාලේට මුල් අල්ලන එක පෙරහුරුව කරන්න වගේ. මේකට එහෙම දෙයක් කරන්නේ නැහැ. පෙකින වල කපන එක තමයි මෙතන කරන්නේ. ඒතර ආලවංගු කපලා ගන්න වෙනවට දැන් පෙකින වල කපලා ඒක ගැට ගන්නවා. ඊට පස්සේ දරුවා වෙන් වෙනවා. ඊට පස්සේ ආස්වාස්වාස්වාස් කරන නැහැ. දැන් වැඩෝ තේනවනේ. මේ හැමෝටම ඉන්නේ මේ සිද්ධි. එතන උපත් කීයක් තියෙනවද වට? දෙකක් තියෙනවා. කොයි එකේ ඇත්ත? කොයි එකේ ඇත්ත? උපන්නේ කොයි එකද කියලා මං අහන්නේ. ඔයාලා උපන්නේ කියනෝනේ. මොනවා හරි බොරුවක් කියනවා. කවුරු හරි කියනන්ද බොරුවක් කිව්වට ඔක දරුවේ ඇත්ත මොකද්ද? මව කුස උපන්නේ නම් බිහිවල උපන්නේ නෑනේ. එද උපන්න දෙපාර කොපදලා නේද කොට? දෙපාරක් උපනද? ඇයි? ඒ කියන්නේ මව්ගෙන් ගත්ත ආශ්‍රාල ප්‍රාසයෙන් ලෝක ජීවත් වෙන එක එක එකක්. ලෝක ස්වභාවයේ පෙකින් වෙන කබල ලෝක ස්වභාවයත් එක ජීවත් වෙන එක තව එකක්. දැන් එතකොට කොයි එකද නිදාගන්නේ ඇයි? නිදිමත ඇනි. ඒ වහනකට නිදිමත ඇයි? ඕව තමයි තීරු කරගන්න ඕනේ දේවල්. මම මේ දැනුමක් දෙන්නේ මොකටද? මේ ධර්මය දකින්න ඔබට තේරුම් කරගන්න ඕනෝ. බය වෙන්න ඕන නෑ. නරක වචන නෙවෙයිනේ කිව්වේ. අපිට සිද්ධ වෙන දේ ඔයාලට බොරුව කියන්න බෑනේ. අර උපමාට පෙන්නුවේ කේල් ගහ. බුදුහාමුදුරුත් පෙන්නුවා සංඛාරා කදල උපමා කියලා බුදුහාමුදුරු පෙන්නුවේ කේල් ගහට. කේල් ගහේ ස්වභාවය බලන්න. කේල් ගහේ මොටයි ඇවිල්ලා පැරෑවිල්ලා ඒව මුල් ඇල්ලුවට පස්සේ ඒව වෙනම හිටවනවා. ඒක අර මුල් ඇල්ලන එක හරිය මොකක් වගේද? අර මාස 8ක් ගියාට පස්සේ අර එහාට මෙහාට යන දරුවා උපදින්න සුදුසුකම් ලබන්න වගේ. ඇයි? ඊට පස්සේ අර මවගෙන් හරේ නැති වුණාට එයාට ජීවත් වෙන්න අර පොළොවෙන් ගන්න ආහාර වලින් ජීවත් වෙන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ. ඉතින් ඒ වගේම තමයි අපේ ජීවිතේ. මවගෙන් ජීවත් වුණා ආසස ප්‍රසස අර්ථේ. මවගෙන් ගන්න ගන්න. ඊට පස්සේ කපල ගැට ගැවුවට පස්සේ නාභිය තියෙන ගැට ගහලා බුරිය ගාව තියෙන එක තමයි. ඒ කපල ගැට ගැවුවට පස්සේ ඊට පස්සේ අපි කොහෙද? ලෝක ස්වභාවය මෙතන ඉන්නේ ගන්න. ඒක තමයි අර එක තැනක තියෙන්නේ. ආවොත් එන්නේ නැහැ. නාවොත් එනවා කියන්නේ. මොකද? ඒක වෙනන්නේ එකක් දෙකක් කරනවා. ආවොත් එන්නේ නැහැ. නාවොත් එනවා කියන්නේ මොකද? ඒක ෂුවර් එකක් නෙවෙයිනේ. වැසිදී ආවොත් එන්නේ නැහැ. නාවොත් එනවා. ඒ මොකද ඒ කියන්නේ? ඔතන පෙන්වන්නේ මොකද වෙන්නේ? අපි බිහි වෙනකොට කියන මාරක අවස්ථාව පෙන්වන්නේ. ෂුවර් නැහනේ. මවකසෙන් බිහි වෙලේ නැගන් හරියට කාටවත් කියන්න බෑ. විද්‍යාව කොච්චර දිනුනත් අර ඒ වෙනසට අපි කොහොම ගත්තත් මේක තේරුම් කරගන්න ඕනේ. මේ ජීවත් වෙනවා කියන එක ඒකනම් ෂුවර් එකක් නෙවෙයි. ඒ මොකද මේ ලෝක ස්වභාවය තමයි අපි අතන ගත්තේ මව කුසේ ඉන්නකොට ගත්තේ මවගේ පෙකින් මවගේ පෙකින් වලත් එක්ක සම්බන්ධ වෙලා ගත්තා. ඒ පෙකින් වල මවගේ ඒ සම්බන්ධ වෙලා එතන ඒක අරගෙන ආශාස් ප්‍රාසා දෙන්න අර එතන තමයි ජීවත් වුනේ. ඒක කැපුවට පස්සේ ජීවත් වෙන්නේ ගැට ගහනවා. ගැට ගැවුවට පස්සේ දැන් ජීවත් වෙන්නේ මව කුසෙන් බිහි වෙලා. ඒ වගේ කේල් ගහයිත් එමය. ඉතින් මේ ජීවිතෙන් කොයි ජීවිතේද ඔය උපන්නේ කියලා කියන්නේ මම අහන්නේ අන්නේ.
උපන්නේ කියන්නේ කොහේ වත්තද? ඈ? ඔකේ සබදානම තමයි අපි මෙලෙන් ඉන්නේ. නමුත් සබදාමර නෙමෙයි ඉස්සෙල්ල හිටියේ. මව් කුසද. මාස 9ක් හිටියේ එහෙමනේ. ඒක මොකද්ද? ඒක උප්පත්තිය නෙමෙයිද? ඈ? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයකේ දන් නැහි ජාතු ගබ්බසෙයියා පුනරේකීති ගර්භාවාසයක් නැහැ කිව්වා දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටියෙන් තොරවන සීලිය තියෙනවනම් ගර්භාවාසය ඒවට තියෙනකත් අද බුදුහාමුදුරුවෝ කියන්නේ එනම් සබාධර්ම එතකොට පුද්ගලෙක් නෙමෙයි මේකේ පුද්ගලෙක් අපි ගන්නේ කොහෙන්ද කාලය මුල් කරලා කාලයෙන් තොර වෙලයි ධර්මයේ දකින්නේ ඒ කියන්නේ අර අර ආහාර ගන්න එක සෙසුදු වෙන එක ඒව කාටවත් නවත්තන්න පුළුවන්ද ඒව තමන් ගන්න ඒවද ඔයා දේව කරන්නේ කේසි දෙන්නේ ඇඟරාලි වැටෙන්නේ ඒව තමන්ද කරන්නේ ඒ ලෝකස් ස්වභාවය ඉතින් ලෝකේ පවතින ධර්මතාවයක් තමයි මේ අපි ගන්න ඉතින් මේක තේරුම් කරගන්න බැරි නම් ඉතින් ඔයත් කොහොමද සත්‍ය දකින්නේ සත්‍ය දකින්නේ කොහොමද ඉතින් මේ ටික අමාරු වගේ වෙනකොට අමාරු නෑ මෙතෙක්කල් ඒගන ගත්ත මුසා නැතුව මෙන්න මේ ඉන්ද්‍රිය පහ ගැන හොඳට බලන්නකෝ. ඔයතර ධර්ම දකින්න වැරදි කියලා. මේ ඉන්ද්‍රිය පහෙන් නිදහස් වෙලා තමයි දර්ශනයට පත් වෙනකොට. එතකොට ඉන්ද්‍රිය වලින් බලන්නේ නැහැ. ඒකට කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීල. ඉන්ද්‍රයන්ගෙන් ගන්න සීලයක් නෙමෙයි. දැන් අපි නිතරම අවදි වෙලා ගත්තේ සීල් සමාදන් වුණේ තදින්දේ අවදි වෙලා. ක්ලේශ වටේට ඇවිල්ලා. ඒක නිසා එතන ඉන්නේ පාකියු. ඇයි එහෙම ඉන්නපා කියලා බුදුහාඳුරු කිව්වේ ඇයි? තදනින්දි අපි මොකුත් දන්නේ නැහැ. තදනින්දි අපි මොකුත් දන්නේ නැහැ. ඔබ හිතන්නේ ආවදිනේකට දන්නවයි කියලා? නැහැ. ඔබ දන්න නිසා ඔබට මොකක් දන්නවද වෙන්නේ? එතන ඔබට ඇති වෙනවා මනසේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විසම ලෝභය. අනිතික තරහ, වෛරය, ව්‍යාපාදය. ආයතක සමාධිත්‍ය නෙමෙයි මිත්‍යා දෘෂ්ටි. මනසේ ওই ධර්ම තුනක් ඇති වෙනවා. ඒක නිසා උතන ඉන්න එපා කියලා. අවිද්‍යා චේව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ච මානස. මනසේ ওই අකුසල් තුන ඇති වෙනවා. හැමෝටම එහෙමයි. ඒක නිසා මේ අවදියේ ඉන්න එපා කියලා. අපි අවදි වෙලා නැහැ. බුද්ධාරිය උත්මයන් වහන්සේලා අවදි වෙලා. ඒත් අදින්න අදින්න අවදි වෙලා. අපි තවම සසර දිගට යනවා. අදින්නට යනවා අදින්නට යනවා. අවදිලයකට ආම තත්ත්වෙන්ද යනවා අවදිනවා මේ සසර දිගට යන කට්ටිය අපි මේ ගමන නවත්තලා නැහැ සසරත් එක්ක අපි යන්නේ මේක තේරුම් ගත්තද මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මේ කියන්නේ එතකොට නිදහස් වෙන නම් මොකද්ද ඕන තියෙන ඕන ධර්මයේ පුනර්භවයේද පුනරුත්පත්තියේද පුනර්භවයේ තියෙනවා පුනර්භවය කියන්නේ නැවත නැවත තදින්ද අඩින්ද අවදි මෙන්න මේ ධර්ම තුන බලන්න එතකොට තදින්ින් ඉන්නකොට ඔයා ජීවත් වෙනවද මැරිලාද? දැන් ඒක බලමු. තදින්ින් ඉන්නකොට ඔයා ජීවත් වෙලාද මැරිලාද? ඈ? කොහමද ඉන්නේ? තදින්ින් ඉන්නකොට කොහමද ඉන්නේ? ජීවත් වෙලාද? ඈ? මැරිලාද? ඒක උත්තරේ කියන්න බෑ. තදනින් දෙදී ඔයාට කියන්න බෑ මැරිලායි කියලා කියන්න බෑ. ජීවත් වෙනවයි කියලා කියන්න බෑ. හරි? මතක තියාගන්න.
එතකොට ජීවත්වීම මැරීම කියන එක තදින්ද කියන එකක් නෙමෙයි. තදින්දෙන් අවදි වෙනකොට තදින්ද ඇත මොකුත් දන්නේ නැහැ. අන්න ඔබට එනවා නොදන්නකම නිසා අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යාව. ඒ සම්මාදිට්ඨියක් එන්නේ නැහැ. හැමෝටම එහෙමයි. අවිද්‍යාචේ ව්‍යාපාද මිත්‍යා දිට්ඨීච මානසහ. දැන් ඔබට පේනවා දෙපාරක් උපදින විත්‍ය පේන. මෞකසේක පාරයි මෞකසේ මෙහෙරේක පාරයි. ඉතින් ඒව ඔබට තවම ප්‍රශ්නයි. නමුත් බුද්ධ ධර්ම ගත්තාම බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද සීලය? මොන සීලේ දවස්ද? පන්සිල් අටසිල් දසසිල් කෝටි සංග්‍රහ සීලනේ. දිට්ඨින් ඥානපගම්ම සීලය කන්නේ මේ සූත්‍රය කියනවා. දිට්ඨින් ඥානපගම්ම සීලවා දර්ශනේන සම්පන්න. එතෙන්දි දර්ශනේන. ඒක කාමේශ විනීයකේ ද. කාමේශ කියන්නේ ඇස කන නාසය දිව ශරීර කියන මේ පහ. ඒක සංවරෝණේ කොතනින්ද? ඈ? ලෝකෝත්තර දර්ශනේ. ගර්භාවාසයක් නැහැ. ගර්භාවාසයක් නැහැ. සුද්ධාවාස කාය කානම් දේවානම් කියන කෙනා. ඉතින් පින්නත් නේ මේ ධර්මයේ ඊටාම මිහිරි ඊටාම රසයි. තමන්ට මේ දැන් දකින්න පුළුවන් ධර්මයක්. ඇයි මේක නොබලන්නේ? ඊටාම ගෞරවයෙන් ඔබලට කියන්නේ කාටවත් දුස් කියනව නෙමෙයි. තමන් බලන්න. මේක පිළිගන්න එපා සාදු කියලා. තමන් බලන්න. සාදු කියන්නේ හොඳයි කියලා. මේක බලනකොට තමයි මට පැහැදිලිව පේනවා. දැන් අද ඔබල දැක්කාර කිරගයි උපමා බැලලා. උපපති දෙකක් තියෙනවා. එකක් මොටිගේ වශයෙන් උපදිනවා. පළවෙනි මොටිය වෙන ගහක මොටිය කියලා නෑ මව ආවේ. එහෙමනේ. දැන් කාලකෝල ප්‍රශ්න බලන්න. කාලකෝලයි කාලකෝල කොයි දිහට වෙයි? දිත්තල් නැහැ ගෙදර. දිත්තර කියන්නේ මොනවයි? සිත සිටුවේ. ඒතර කාලකෝල ඉගෙන ගත්තේ මොනවයි? සිතත් සිටුවේ තමයි මේ ඉන්ද්‍රිය පහේ දාගත්තේ. දැන් කාලකෝල එතකොට මනසත් එක්ක අරගෙන හතක් එනකොට කසාටක් බඳගත්තා. හත අවුරුද්දේ කසාටක් බඳිනවා. මේ අපි හැමෝම. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? දැන් අපි කතා කරන්නේ මා තුළ සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා, ජීවියක් තියෙනවා, දෙවියෙක් ඉන්නවා, බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා පිළිගන්න එක. මා තුළ මොකෙක් තමයි සබදාක් තියෙන්නේ? සත්ව පුද්ගල ආත්ම ජීව කියන කතාවක් නෙවෙයි. තේරෙනවද? ඔයත් සත්‍ය පුද්ගල ගැන කතා කරනවා වෙත කොතන දෙන්නේ? බුද්ධාමේ නෙවෙයි. ඉතින් අවංකව කියන්න ඕනේ. මේක හැමෝටම කීකේ ඇවිදින්න නෙමෙයි. ඔයා නිශ්ශබ්දව බලන්න. එන්න බලන්න. කාටවත් දොස් කියන්න එපා. සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ දර්ශනීය දකින්නතුරු ඔබ නිශ්ශබ්දව බලන්න මේක. බලනකොට ඔබට පැහැදිලිව පේනවා. කාටවත් පේනවා. අර දරුවා සත්‍ය දැක්ක නිසා තමයි දරුවා සත්‍ය කියන්නේ. ඒ පෙනීම එනවා. බුදුදහම කියන එක එදා ඉඳලා තියෙනවා, අදත් තියෙනවා, ඉදිරියටත් ඒක තියෙනවා. දැන් ගෞතම බුදුහාමරගේ ධර්මයේ කාලයක් යනකොට වැහෙනවා නම් ඒ කාලයක් යනකොට වැහෙන්නේ මොකක් නිසාද? මොකද මේ ඉන්න මිනිස්සු මේක ඇහුම් ගන්න නෙදෙන නිසා. අද මේ ඒ தත්ත්වය තමයි අවිල තියෙන්නේ. නැත්නම් හරි ප්‍රසවෘද්ධ කියන්නේ නැහැ. ලෝතරා බුදුහාමර කොහෙටද ගියේ? අවසාන මොහොතේ ගියේ පාර්ලේය වනයේට. පාර්ලේය වනයට ගියා කියන්නේ මොකද්ද? බුදුහාඳුරට උපස්ථාන කරේ කවුද? කවුද උපස්ථාන කරේ? පාලි වැන්ට ගනව උපස්ථාන කරේ කවුද? සත්තු තිරිසන් සත්තුනේ. කවුද මේ තිරිසන් සත්තු? බුදුහාඳුරට උපස්ථාන කරේ කවුද? ඒ තිරිසන් සත්තු තමයි අපි. මේ දැන් අපි මේ කරගෙන යන්නේ. නැත්තම් බුදුහාඳුරගේ ධර්ම දැක්කනම් අපි බුදුන් දකින්න. ඇයි එහෙම නැත්තේ? කල්දාන දෙවි මිනිස් අප කරවල කවදාත් බුදුන් දකින්න පුළුවන්ද? ඒ කොහොමද දකින්නේ? එකේ ඉඳලා දෙකේ කෙනකොට එතන කාලය අහුවෙලා ටයිම් ඇන්ඩ් ඩිස්ටන්ස් තියෙනවා. ඒ පැත්තට බලන්න බෑ. බලන්න ඕන කොයි පැත්තටද? උප්පත්තිය කියන තැන. උප්පත්තියේ ඉඳලා මේ උප්පත්තිය ඔබ ලැබුවා කියලා තැන ඉඳලා උප්පත්තිය බැලුවාම ඔබට පේනවා එතන පුස්සක් තියෙනවා. තියෙනද උප්පත්තිය? නැති උප්පත්තිය ඔයත් කොහොමද ඇති කරන්නේ?
ඔක බලන්න බලන්නකොට පැහැදිලිව පේනවා. උපත්යක් නැති බව. උපත්යක් නැතිනම් ඔයාලට මරණයක් පේනවාද? ඈ? එනි මොකද්ද මේ දාගෙන තියෙන්නේ? කවුරුවක් කියාපු බොරුවකට ඔයගොල්ලෝ අහුවෙලා ඉන්නවා. මුසාවාදා කියන දේ කොහොමද? ඒක තමයි ලොකුම බොරුව. මම ඉන්නවා කියන්නේ. මම මේ කියන්නේ කාලේ. මම ඉන්නවා කියන බොරුවට තමයි ඔයගොල්ලෝ අහුවෙලා තියෙන්නේ. ඒක සාමාන්‍ය බොරුවක් නෙමෙයි ගැළවෙන්නේ නැහැ හැබැයි. මමත් මහ ලොකු හෙට්ටක් වගේ අරගෙන යනවා ඉස්සරහට. බැන්න නෙමෙයි යන්නේ. බැන්න කියන්නේ බිනීමනේ කතා කරන එක නෙමෙයි. බැන්න නෙමෙයි මේකට තරහ වෙන්න එපා. මේ කියපු දේ බලන්න. නැත්තම් හතර විල්ලෙජ්ජා දැන් මේ කුඩා ළමයි දැන් බුදුන් දකිනකොට මේ මෙච්චර වයසට ගිහිල්ලා අවුරුදු මෙච්චර ගණන් කරනවා. වයසට ගණන් වැඩක් නැහැ. සිල්ගත්තට වැඩක් නැහැ. බණ භාවනා කරන්න වැඩක් නැහැ. තමන්ට මේ ලෝකෝත්තර ධර්ම ලැබිලා තියෙනවා නම් තමයි වැඩක් තියෙන්නේ. ඒ වැඩක් තියෙනවා නම් මහෝපකාරී වෙනවා. මුළු ලෝක සත්‍යයටම හිත වැඩ පිළිස. ඒව එකෙක් ඉන්නවා නම් කුඩාය කියලා නැහැ. ඒක ඊටාම වටින වස්තුවක්. තථාගත දර්ශනේ දැකපු කෙනෙක් ඉන්නවා නම් කොච්චර වටිනවද? ඒ පැත්තම ආලෝකවත් වෙනවා. හැම කෙනෙකුටම බුද්ධිය ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ බොහොම ලස්සනට ළමයා කියනවා තාත්තා. එයලා බොහොම ලස්සනට කියනවා. ඒ බොහොම ලස්සන ඒ අම්මලා තාත්තලා දරුව සහෝදර ඔක්කොම අමාමහණේ වුණාට පත් වෙනවා පිළිගන්න. ඒ වගේ දරුවෙක් ඉන්නවනේ. ඒකයි මම මේ කිව්වේ. මේ ශ්‍රේෂ්ඨ ධර්මය යටපත් කරන්න එපා. නිරන්තරයෙන් මම කියන්නේ මේ දර්ශනය පිළිගන්න. හැදෙලි ක්‍රම යන්නේ විශ්වාස කිරීම නෙවෙයි. සාදු සාදු කියලා විශ්වාස කරන්න ඕනේ නැහැ. මේක මේ කියන දේ ඔබ බලන්න. ඊගෙන පහල වෙයි. අද බුද්ධිය තමයි අඩු. දැන් ගෞතම බුදුහාමුදුරන්ට බෝධියක් තිබුණාට මෛත්‍රී බුදුරන් වහන්සේගේ ශාසනයෙන් බෝධියක් නැහැ. හරි? නාගහ බෝධිය වන්නේ. එහෙනම් ගහක් යට නේද? ඒ කිව්වම ඔයත් මොකද වෙන්නේ? ඒ නාගස්කේ කොට හරියනවාද? නාමල් නාග. ඒ වගේ මේ වචන වලින් කතා කරලා කියන දේ නෙමෙයි මේක තියෙන්නේ. වචන සත්‍ය නෙමෙයි. අර්ථය කියන එක සත්‍යයි. අර්ථය වේයුත්‍ය නිවනට හේතු වන්නේ ඒ ධර්මය. වචන නෙමෙයි. වචන සංසාර වාහක වෙනවා. වචන ගොඩක් ඉගෙන ගන්නත් ඒකට ධර්ම දකින්න බෑ. ඔක්කොම කටපාඩම් කරගෙන බුදුහාමගේ ධර්ම එහෙම කටපාඩම් කරගෙන නිවන ලැබෙන්නේ නෑ වෙන්නේ. අර්ථය දැකපෙච්ච එක තමයි නිවන දකින්නේ. අර්ථය තමයි වීර්ත. ඒක තමයි නිවනට හේතුව. ඉතින් මෙවැනි ධර්ම ස්කන්ධයක් කියනකොට හැබැයි වැටෙන්න මේ වචන අරගෙන කියනකොට අමාරු වගේ වෙන්නේ. මේක අමාරු දෙයක් නෙමෙයි. එකක් තේරුම් ගන්න මමත්වයේ නෑ කියලා තේරුම් කරගන්න පුළුවන් නම් ඒකම ඒක එන්න එන්න බලන්න හැමතිස්සෙම කිව්වේ දැන් සමහර කටින අත්තා අත්ති ගණන් අත්ති ඉති බාලෝ විහංජ අත්තායි අත්තනෝනා කොයිනාටෝ පරෝසිය තමන තමන්වත් නැත්තම් තව කෙනෙක් ඉන්නවා කියලා කොහොමද කියන්නේ ඒක තියෙනවනේ ධම්මපදයේ තියෙනවනේ ධම්මපදස්ස කතාවරම් බලන්න ඒක බුද්ධහමද ඒක සත්‍ය පුජ්‍යල කියන බුදුහමද කියලා දෙනවද නෑ මෙතෙක් කල් කියපු එක ඇයි ඔය අතර අබමණ රේණුවකත් මේක වැටහුන්නේ නැත්තේ ඈ කවුරුවක් කියන එකම බැලුවම මිසක් ඔයත් සිව්වේ නෑනේ තමත් පොඩ්ඩක් උසහාය කරගෙන සොයර බලන්නකො මොකද්ද මේ කිව්වේ කියලා. දැන් ඔය ඇතර පේන උප්පත්ති දෙකක් තියෙනවා එක මිනිසෙකුට. මව කුසය එකයි. මව කුසෙන් මිහිවල එකයි. පිටින් වල පස්සෙන් පස්සේ ලෝක සභාවට එකයි. ඒකට මෞත්‍ය සම්බන්ධ නැහැ ඒක. ඒක ගන්න පුජ්ජලෙක් කටියට. අරක මව කුසයක පුජ්ජ ඒක මව කුසෙන් ආවා කියලා ගන්න. මේක පුජ්ජලෙක්. එහෙම හරිද? ඈ ඒක පැහැදිලිව පෙන්නන්නේ කොතනද? දිට්ඨිංච අනුපගම්ම සීලවා සීල කියන්නේ මොනවද? සීල කියන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරෙන් ගන්න එක සීලවා
එතකොට ඒවෙන් ගන්නෙම නැහැ. ඇසෙන් කන්නේ නාසෙන් දිවෙන් ගන්නෙ නැහැ. දෙත්ින් කනපගම සීල කියන්නේ ඒකයි. ඉන්ද්‍රයන් ගන්න ඒවා නෙමෙයි. සිරවා එතන තියෙන මොකද්ද? දර්ශන. දර්ශනේන සම්පන්න. කා මේසු කියලා කිව්වේ මොකද්ද? ඉන්ද්‍රිය පහට. ඇස කන නාසය දිව ශරීරය. ඒක බහුවචනයි. කා මේසු. එතන ඒ සංවර උනේ කුතරින්ද? පුද්ගල ප්‍රඥප්තිය නෙමෙයි. ලෝකෝත්තර ධර්ම විනී. කාමේසු විනයයේ දන් නැහි ජාතු ගබ්බසේ යම් පොරේ. ගර්භවාසයකට එන්නේ නැහැ. ගර්භවාසයක් නැහැ. තේනවලු. එතන එකක් උතන තියෙනවා. කාමේසු විනී. කාමේසු කියන්නේ ඇස කන නාසය දිව ශරීරය. ඒව සංවර වෙන්න ඕන. ගර්භාෂය නැති වෙන්න නේද? ඒක අරගෙන සංවර කරන්න බෑ. මේව සිංහල දන කටට නම් තේරෙන්න මන් දන්නේ නැහැ තේරෙනවද කියලා. එතකොට තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ පෙන්වුවේ සමාජයකට විරුද්ධව ගියේ නැහැ පින්නත්. තියෙන සමාජයේ පෙන්නවා සමාජයේ පුළුවන් තරම් උතුම් වෙන හැටි පෙන්නවා. මනුස්සත්වයේ තියෙන අගය පෙන්නවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන ಗುಣ පෙන්නවා. මේ එකම එකක්වත් නරක දේවල් නෙවෙයි. ජාති ભેද, කුල ભેද, ආගම් ભેද, නිකාය ભેද, තථාගත සම්මා සම්බුදුන් වහන්සේ ධර්ම නෑ පින්නේ. ඒක නිසා මේ ලෝක සත්‍යයටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් තෝතන්න තමයි මේ. මම ගෞතම බුදුහාමගේ ශාසනේ, මෛත්‍රී බුදුහාමගේ ශාසනේ තියෙනවා. හොඳයි වෙන්නත් නේ. මෙතෙක් කළ මේ කිව්වේ සම්මා සම්බුදුන් වහන්සේ බුදු ගුණ. දැන් ඔබලට තේරෙනවා මෙතෙක් කල් අහු නැති ඒවා දැන් ටික ටික ඇහෙනවා කියලා. දාර කුඩා ළමයා කියන එක ඔක්කොම වැඩි හරියි. මම කියනකොට වැඩි තේරෙනවා ඒක. ඒ බණ අහන්න. කවුරු කිව්වද කමන්නේ? බණ ඇත්ත කියනවනම් කවුරු කිව්වද කමන්නේ අහන්න. අපිට බුරු කියනවනම් ඒ වැඩක් නැහැ. අනිතක දෙවි මිනිස් සැප කෙරුවා නිවන් දකින්නේ කියලා නම් අපිට ඒත් වැඩක් නැහැ. කවදාත් එක වෙන්නේ නැහැ. ඇයි? මේ අතීත වර්තමාන කාලත්‍රය බුද්ධාමර විරුද්ධයි. ඉතින් ඒ කාල ගොඩ හැදුනේ ඉතින්. කෙන්නාද? කාල ගොඩ තමයි සතර දිගට ගෙනියන්නේ. කාල ගොඩ අයින් වුණාට පස්සේ කොච්චරද වෙන්නේ? කාල ගොඩ සෝතාපන්න මාර්ගයේදී අයින් වුණා. අනාගාම මාර්ගයේ ඥානිත් ඉන්නවා නීතියෙන් හම්බුනේ. සෝතාපන්න මාර්ගයේ සකෘදාගාම මාර්ගෙත් ඉන්නවා. අනාගාම මාර්ගඥානයේදී ආයෙම නෑ. න ආගාම. තවත් මේකට එන්නේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? හරියටම. එතන වැඩින්නේ කවුද? බුදුහාමෝ. තමාතුල වැඩින්නේ. ඒ ගැඹුරු දහම. ඒක ඒ පැත්තෙන් බැලනකොට ඒ තවත් තියෙනවා සම්මාදිට්ඨියේ වෙනසක් උඩ. සිද්ධ වෙන ධර්මයක්. ඒකත් ඉතින් වෙනම දැනගන්න ඕනේ. සම්මාදිට්ඨිය පහළ වෙනවා ත්‍රිපරිවට්ටි තුලින්. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි. ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාරසාකාරයන් යථාභූතං ඥාන දසනං සුවිසුද්ධං අහෝසි. සුවිසුද්ධං අහෝසි කියන්නේ පැහැදිලිවම දැක්කා. එතන බුදුහාමුදුරුවෝ උප්පත්තියක් නැති බව. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙනවා. ජාතිපි දුක්ඛ තමජක්ක. ජරාපි දුක්ඛ. ව්‍යාධිපි දුක්ඛෝ. මරණම්පි දුක්ඛ. සංකිට්ඨේන පංචපාද දුක්ඛ. සංකිට්ඨේන කියන්නේ කොටින්. උපාදාන ස්කන්ධ පංචක දුක්ඛ. එතන ජාති ජරා ව්‍යාධි මරණ. මේ සාර්ථකාවේ චින්තනෙන් ඔබ පිළිගන්න නිසා මේක මේ විදිහට ගත්තා. ජාති කියන්නේ උප්පත්තිය කියලා ගත්තා. කවදාවත් උප්පත්තිය කියන ජාතිය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඒ ධර්මයේ තියෙන සත්‍ය විභංගේ සූත්‍රේ
සත්‍ය බංග සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කට්ටිය වරද්දගත් නිසා එදා ගෞතම බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ වරද්දගත්තා. ඇවැත්නි මේ ජාතිය කියන්නේ කොමද්ද? කතමංච ආසෝ ජාති. කන්දානම් පාදුභාව. ආයතනනම් පටිලාභෝ. අයං උච්චති ජාති. ස්කන්ධයන්ග පහළ වෙන්නේ. ස්කන්ධ කියන්නේ කොටවත්. රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. මේ කොටවල් පහ. පහ පහළ වෙනවා. ආයතන කියන්නේ ඒ උපදින තැන. අස කන නාසය දිව ශරීරය. උපදින තැන පහ. පහළ වෙන ධර්ම පහ. කන්දානම් පාදුව ආයන පළල. අයං උච්චති ජාති කිය වේගද. පුද්ගලික උපත්තියක් නෙමෙයි. පුද්ගලික ගැන බුදුහාමුදුර කතා කරන්නේ. ස්කන්ධ ධාතු ආයතන. දැන් තේරුම් ගත්තද? ඒක පුද්ගලික ගැන කතා නැකර නම් ඇයි අපි පුද්ගලික කරගෙන කතා කරලා කියන්නේ මමත් කියලා. ඒක බුද්ධාමෙන් හොයට පිටයි. දෙබ්‍රාද. කවුද වැරදිකාරය? කවුරුවක් වැරදිකාරු නැහැ තමයි වැරදිකාරු. මේක වැරදිෙන් බාරගත්තා. මේ කියපු ධර්මයේ හරියට පැහැදිලිව තේරෙනවා නම් මම ලස්සන්ට බුදුහාඳුර පෙන්නලා කියනවා. එතකොට මෙලන්නේ උපත්ති ජරා ව්‍යාධිය මරණ නිර්ධර්මයක් තමයි. දැන් උපත්ති තිරනම් මරණයට සාපේක්ෂව ගන්න පුළුවන්. උපත්තියක් නැත්තම් මරණයක් ගන්න පුළුවන්ද? බැහැනේ. ඇයි උපත්තිය මරණයක් නැද්දම තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. අපි පිළිගන්නේ මේක සත්‍ය පුද්ගලෙක් ඉන්නවයි කියලා. ඒ සතා පුද්ගලයා මරණයයි කියලා. මායා ලෝක. දෙපෙන්නන්නේ. නොඑක් ආවරි මේ කරුණ ඔබට පැහැදිලි කරන්නේ. මේකේ සත්‍ය පුද්ගල ආත්ම ජීව කියන භාවෙන් තොරයි. බුද්ධං. ඒ පැත්ත බැලුවොත් තමයි ඔබට මේ ජීවිතේදී සත්‍ය දකින්න පුළුවන්. ඒ කරුණ දෙපෙන්නවා. මේ උප්පත්ති නැති බව නම් මම පෙන්නන්න ඔබට ගත්තේ සංඛාරා කතරූපමාගේ පුතේ. කිතර ගාකට උමාක බලන්න. මෞක්ෂක් ටෙවිඩිය බලුවා. ඉතින් මේ කියපු ධර්ම මේ විදිහට බලනකොට ඔබට එක වෙලාවකට පැහැදිලි වෙනවා. ඒ පැත්තට බලාගෙන යනකොට. උප්පත්තියක් නැtei කියලා තේරෙන පස්සේ ඔබට කාලය මොකද වෙන්නේ? කාලය මොකද වෙන්නේ? කාලයක් නැත්තම් උපත්ති බැරිමක් තියෙනවද? ඒකයි මම කිව්වේ. දැන් මේ ඔයතොට මේක තේරෙන්නේ නැති ප්‍රශ්නේ කියන්නේ මේකයි. ඔයතොට දැන් බලන්න විතරම හෙට නිවන් දකින්න. නැත්නම් අනිද්දර නිවන් දකින්න ඉස්සරහට. කවදාවත් එක වෙන්නේ නැහැ. ඇයි නැත්තේ? කාලෙන් තොරයි බුද්ධං. කාලෙන් තොර වෙනකොට යනවා අපි අර අනිත් පැත්තට. උරලෝසු වෙලාවට නෙමෙයි අනිත් පැත්තට. අනිත් පැත්තට යනකොට අපිට තියෙන්නේ තල්මීම තදනින්ද. දැන් තදනින් ඉඳලා අපි බලන්න ඕන අපි මේ සම්පූර්ණම අපි ඉන්න තැන අවදි වෙනවාද? උපන්න කියන තැන. අපිට උපන්න තැන මොකක් තියෙන්නේ? සත්වයේ උපත්යක් තියෙනවාද? සත්‍යෙ පුද්ගලෙක් ඉන්නයි කියලා කියන්නේ ඔය ඇත්තට මෙතන මුලාවන. නැයි සත්‍යෙක උපත්යක් දාලා ඔයත් අවලිනේට බුදුහාමුදුරු වැරදි කරෙද්දි. කන්දානම් පාදු බව ආයතනන් පටලාවෝ අයම උච්චටි ජාති කියලා බුදුහාමුදුරු කිව්වේ. ඉතින් පින්නත්ටි මෙතෙක් වෙල මේ කියපු දේ ඔය ඇත්තට ප්‍රශ්නයක් වශයෙන් වෙනවට ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේක ලියා ගන්න පුළුවන් බුද්ධියෙන් බලනවා. නැවත නැවත බලනකොට ඔබට පෙනේවි. මේක සත්‍යෙක් පුද්ගලෙක් මෙතුළ නැති බව. ඒ සක්කාය දෘෂ්ටිය මෙතුළට පස්සේ මේක ලෝක ස්වභාවය. මේ හේතුඵල ධර්ම කිව්ව පුළුවන්. හොඳයි. මෙතෙක් වෙල මේ කරුණට කිව්වේ සාමාන්‍යයෙන් ඔබලගේ යහපත පිණිස. ඔබල බලනවා නම් බලන්න. නැත්නම් නිකන් ඉන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි. තමන් බලනවා නම් බැලුවොත් තමන්ට පෙනෙවි මේක අමාරු දෙයක් නෙවෙන බව.
මං කියන දේ විශ්වාස කරන්නේ මේ කිව්වේ. තමුනුත් බලන්න. එන්න බලන්න. ඒ පස්සිකෝ භගවතු දම්. හොඳයි පින්නක් නේ. මම කන්නේ මේ සුත්‍රේ කියලා නවත්තුනවා. අවසරයි.